සමාජ විෂමතාවන් ඇති වෙන්නේ අපේ කැමැත්තෙන් නෙමෙයි. ඒක වෙන අයගේ කැමැත්තෙන් සමාජ විෂමතාවක් තියෙනවා. සමහර විට බහුතරය පාලනය කරන සුළුතරයක් නිසා මේ සමාජ විෂමතාව ඇති වෙනවා. සමාජ විෂමතාව ඇති වුණාට පස්සේ ඒ සමාජ විෂමතාව තුළ ඉන්න සමාජයේ ජීවත් වෙන අපේ ආධ්‍යාත්මික හැඟීම් එහෙම ඇති වෙච්ච ඒවා නෙමෙයි ඒක ස්වභාවික. ඔබ දන්නවා සීගිරි කැටපත් පවුම. මේක සංස්කෘත සාහිත්‍යයේ තියෙන මුක්තක කාව්‍ය කියලා. මුක්තක කාව්‍ය කියලා කියන්නේ ඉතා කෙටියෙන් ගැඹුරු අදහසක් කියන්න පුළුවන් කම. දැන් ඔබ දන්නවා අර බුදල්මි සියවැයාමි කියන කවිය. බුදල්මි සියවැයාමි සීගිරි බැලිමි සෙස්සෝ ලියුවේ නොලිමි. මට ලියන්න ඕන ටික ඔක්කොම කටේ ලියලා ඉවරයි. නම් ලිව්වේ නෑ. ඒකෙන් එයා අදහස් කරන්න කොච්චර දේවල් තියනවද මේ සීගිරි අප්සරාව දිහා බලලා ලියන්න. අර අපි දැන් ඔය ඔය ආදරයේ මනුෂ්‍ය හැඟීමක්නේ ප්‍රධාන. මේක වෙනසත්තු කරන්නේ නැහැ. අපි තමයි මේක කරන්නේ අවුරුදු මිලියන 2000කට කලින් ඉඳලා මේ වැඩේ පටන් අරන් තියෙනවා කරන්න. ඒකට මේ පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා. මම ඒ අමු පුරාවිද්‍යාව ගේන්නේ නැහැ මෙතනට. මේක බොහොම සෞන්දර්යාත්මක වේදිකාවක් හින්දා. නියන් සායෙන් පෙළුණ මිහි ගැබට දිය දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. ඉරේ ගින්නෙන් දැවුණ තුරු මතට මල් දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. ඉඳෝරේ නිරි තැලුණ වැව් මතට වැහි දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. අහස නුඹ මෙතරම් සෙඩයයි දෙනුනි මහවැසි වැටුණාමයි. පොළොව නුඹ මෙතරම් රළුයයි හැඟුනි නියඟය ආවමයි. අයිබෝන් මනසෙහි පහළ වෙන විශ්වාසයට ඕනෑම දෙයක් අත්පත් කරගත හැකියි කියලා නැපෝලියන් හිල් කියන අලුත් මත දරන්නා කියා තිබෙනවා. මනසෙහි විශ්වාසයක් පහළ වුණොත් ඒ විශ්වාසයට පුළුවන් ඕනෑම දෙයක් අත්පත් කරගන්න. මේ අදහස අපේ ජීවිත අලුත් කරනවා. අපි හැමෝටම අලුත් වෙන ජීවිත ඕනෑ වෙනවා. ඒ වගේම මනසට පහළ වුණොත් තොරතුරක් ඒ තොරතුර සමහර වෙලාවට අපට ලොහු බැඳ ගමන් කරන්නට හිතෙනවා. ඉතින් ඒ එක කාලය ගත කරන්න හිතෙනවා. ඒ තොරතුර නැවුම් බව හොයාගෙන ඒ තොරතුර සනාත කරමින් ඉදිරියට ගමන් කරන්නට හිතෙනවා. දැන් යම් තොරතුරක ඇත්ත හොයන්න සාක්ෂි සටහන් හොයාගෙන යන්න හිතුනොත් මාස ගණන් වනමන් තලා දිගේ ඇවිදගෙන ගිහිල්ලා මහ කැලෑ පීරමින් ලුහු බඳිමින් සාක්ෂි සොයමින් ගවේෂණය කරන අපේ රටේ ඉන්න විශිෂ්ටතම පර්යේෂකෙක් අද කවි තෝරන අසුනේ ඉන්න එක ඒ වගේම ඒ අසුනට කැඳවා ගන්නට අපට වරම් ලැබීම වාසනාවක් සතුටක්. මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රවීණයාට අයිබෝන්. බොමාදරයෙන් ඔබතුමන්ව පිළි අරගෙන අපි කවි ගැන අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සාමාන්‍යයෙන්
මහාචාර්යතුමන් එක්ක අපි ගොඩාක් වෙලාවට පුරා විද්‍යාව ගැන ගවේෂණය ගැන ඒ වගේම විවිධ දේශානුගත මාතෘකා ඔස්සේ සාකච්ඡා කරමින් යනවා. හැබැයි මම හිතනවා අපිට කවි ගැන කතා කරන්න ලැබීම වෙනස් මානයක් හෙලි කරනවා කියලා. දැන් පුරා විද්‍යාව විෂයට ආස වෙලා එහෙම නැත්නම් පුරා විද්‍යාව විෂය වෙලා කවිය කොහොමද මහාචාර්යතුමන්ගේ ආසාව වෙන්නේ? මම කැමති එතනින් පටන් ගන්න. ඇත්තම වජිර පුරා විද්‍යාව ඉතිහාසය ඉගෙන ගන්න කලින් මම කවියත් එක්ක තමයි හුඟක් ගත කරේ පාසල් යන කාලේ ඉඳලා. කවි ලිවීමේ නිසඟ පෙළඹවීමක් තිබුණා. මට හිතා ගන්න බෑ ඒක කොහොමද උනේ කියලා. නමුත් අපි පාසල් උසස් පෙළ හදාරන කාලේ අපිට තිබුණේ සිංහල විෂයයට නවක අවසරණිය කියන පොත. ඉතින් අර ජීබී දිසානායක ජීබී සේනානායක මහත්මයාගේ කවියකින් තමයි නවක අවසරණිය පටන් ගත්තේ. ඉතින් අර මේ අලුත ගෙන මනාලිය කියන කවි පන්තිය. ඉතින් මේක අපේ ගුරුවරු උගන්වනකොට අපිට පන්තිය හරි පණ පිහිටවල ඉගෙනුවේ. හරි මේ ඒ කවියේ තියෙන රමණීය යතිය මේවා අපට ඒ ගුරුවරු මේ පන්තියේ පෙන්වා අභිනයෙන්. බිම බලා ගතිය, රතැඟිලි නමා ගති, විලිබරය මගේ රන්වන් මනාලිය, කාමරයෙන් සාලයට, සාලයෙන් කාමරයට ඒ අඩිතියතිය යන හැටි මේවා අපට අභිනයෙන් පෙන්වනවා. ඉතින් අපි ශිෂ්‍ය හැටියට මේක දිහා මා මවිතෙන් බලන් හිටියා. මේ කවිය කියන දේට පාවිච්චි වෙන්නේ අපේ භාෂාවමයි. නමුත් අපි එදිනදා කතා කරන භාෂාව. නමුත් මේ භාෂාව කොයිතරම් මනරම් විදිහට චිත්‍රරූප මවන්න, සෞන්දර්ය මවන්න පුළුවන්ද කියන සංවේදනයේ ගුරුවරු උගන්වපු ආකාරයෙන් අපට තේරුණා. ඊට පස්සේ ඒ සිංහල පන්තියේ ඒ නව කවි සරණ ඉගෙනගෙන ඉවර වෙලා අපි ඊළඟට ඉගෙන ගත්තේ හංස සංදේශය. හංස සංදේශය උගන්වන්න ආපු ගුරුතුමා අපිට ඉගෙනුවේ බොහොම විශිෂ්ට ගුරුවරු. මට මතකයි අපිට සිංහල පන්තියට උගන්වන්න ආවේ දිවංගත ඉන්ද්‍රපාල අභේවීර මහත්මයා. ඒ මහත්මයා මියුසියස් ගුරු විද්‍යාලයේ විදුහල්පතිවරය වෙලා ඒ කාලෙත් හිටියේ. අපිට සිංහල උගන්වන්න ආවා මේ බාහිර පන්තිවල. ඉතින් මේ නොයෙක් විරිත් වලින් සමුද්‍ර ഘോഷ විරිතෙන් නොයෙක් විරිත් පාවිච්චි කළා මේ පන්තියේදී ඒව ගායනා කරනවා. හරි දුවන බඳ කිකිණි හය කුර පහර නද. ඉතින් සැලලීන සන්දේශනුත් ගන්නවා උදාහරණ. එතකොට අර අස්සයෝ යන සද්දේ කොහොමද මේ අකුරු වලින් උත්පාදනය කරන්නේ? ඊළඟට මේ සිසිවන වුණ කියන කවිය කියලා ඒකේ අර සමුද්‍ර ഘോഷ විරිත මේ රැළ ඉස්සෙන හැටි, රැළ පාත් වෙන හැටි ඒවා අපිට කියනකොට අපි අර තරුණ වයසේ උසස් පෙළ පන්තියේ ඉන්නකොට විශාල හැම කෙනාටම මේක ඇති වෙන්නේ නැහැ. අර සංවේදනයක් තියෙන කෙනෙකුට ඒ ඉගෙනවීමෙන් මහා විශාල සංවේදනයක් ඇති වෙලා, සංජානනයක් ඇති වෙලා ඊට පස්සේ තමයි මේ නිරුත්සාහයෙන්ම තමයි මේ කවි මේ ලියන්න පටන් ගත්තේ. වජිර මට මතකයි එක වෙලාවක මම ඒ දවස්වල විශ්වවිද්‍යාලය යනවා. කළුතර ඉඳලා හැමදාම විද්‍යාලංකාරයට එනවා කැලණිය බස් එකේ. ඉතින් එක දවසක් මම බස් එකේ එනකොට මම මේ කවියක් නිමිත්තක් ඇවිල්ලා කවියක් ලියපු මොහොතක් කියන්නේ මේ ආවේග එන විදිහ. ඉතින් බස් එකේ ඉස්සරහා මේ ගෑනු ළමයෙක් නැග්ගා. මට හිතන්නේ පානදුරේ හරියෙන් නැගලා වාඩි වුණාම මේ අර වීදුරු ඇරලා තිබුණේ බස් එකේ. ඉතින් අර හුළඟෙන් මේ හුළඟ එනවා මේ ළමයා උදේ නාලා හැම මේ රස්සාවට යන ළමේ. ඉතින් අර මේ ඔළුවේ සබන් හරි මොනවා හරි සුවඳක් මෙහෙම හුළඟට එනවා මේ පිටිපස්සේ සීට් එක පැත්තට. ඉතින් මම ඒ වෙලාවේ මගේ විශ්වවිද්‍යාල පිට මේ ෆයිල් කවරේ මම ලිව්වා කවියක්. ඒ කවියට මට දැන් හරියට මතක නැහැ. මාතෘකාව මතකයි. මම ඒකට දැම්මේ මුහුල කියලා. මොකද මුහුල කියන්නේ අපි දන්නවා කොණ්ඩේ. ඉතින් මට පද 6ක් එක හෝල්ට එක ඉඳලා එක හෝල්ට එකට බස් එක යනකොට පද 6ක් ලියන්න පුළුවන් වුණා. ඉතින් වජිර මම මේක කියන්නේ අර මාගරට් මීඩ් කියන කාව්‍ය විචාරිකාව හොඳ ප්‍රකාශයක් කරයි කවුරුත් දන්න දෙයක්. කවිය වූ කලි අනුත්සාහිකව ගලා යන ප්‍රබල හැඟීමයි කියලා. කවි තතනලා ලියන්න බෑ. පුළුවන් ලියන්න තතනලා.
තතනලා ලියපු කවි තතනන් නැතුව ලියපු කවිත් එක්ක සංසන්දනය වෙනකොට හොඳට පේනවා මේක තතනලයි ලියලා තියෙන්නේ කියලා. ඉතින් ඒ කවිය ලිවීම අපි දන්නවා ඔබ නිතරම මේ වැඩසටහනේ කියන සංස්කෘත සාහිත්‍ය උපුටා දක්වලා මේ මේ කවිය වාසනා ශක්තියක් හැම කෙනාට මේක පිළිටන්නේ ප්‍රතිභාවත් එක්ක එන්න ඕන. ඉතින් මම මේක ගැන කල්පනා කරනවා සමහර තතනලා ලියන කවි පෙලක් එක දවසක් මම දැකලා මේ මම ලිව්වා පද හතරක් කවියක් ලියු කවියක් කවියක් නොව හදකින් කියලා. ඉතින් මම එකෙන් හිතුවෙත් කවි ලියන්න නම් හදවතත් කවියක් වෙන්න ඕනේ කියලා. හදවත කවියක් කරගත්තාම හරි පහසුයි අනේකාව තේරුම් ගන්න හඳුනා ගන්න. ඉතින් නාගන්තුක ලෝකයෙන් අපේ මනසට පැමිණෙන තොරතුරු විවිධ විදියට අරගෙන මිනිස්සු ප්‍රතිචාර දක්වන බව තමයි විද්‍යාඥයෝ පිළිගැනීම. ඒ වගේ ආගන්තුක දේවල් වලට මිනිස්සු වගේම කවියොත් ප්‍රතිචාර දක්වනවා. අපි එහෙම ප්‍රතිචාර දක්වපු කවි හොයාගෙන යනකොට ඔබතුමන් තෝරා දෙන පළවෙනි කවියට පැමිණෙනවා. මම තෝරගත්තේ වජිර කවියක් වුණාම කිසියම් අපූර්වත්වයක් ඒකේ තියෙන්න ඕන. සුලබ අධ්‍යක්ීමක් වුණත් කවියෙකුට පුළුවන් කාව්‍යානුභූතියක් හැටියට අපූර්වත්වයකින් ඉදිරිපත් කරන්න. ඉතින් මම මේ කවිය ඊටාම සරල අදහසක් කියන්නේ. නමුත් අපි කවුරුත් ජාති ભેද වයස තරතරන් නොබල අපි කැමති තේමාවක් මේ කවිය තියෙන්නේ. මේ කවිය ජනිතා ලක්මාලිද සිල්වා කියන මේ අපේ තරුණ කිවිඳියක් ඇයගේ මේ දැසපියා විදුණු මැනේ කියන කාව්‍ය සංග්‍රහයේ තියෙන කවියක්. ඒ කවි පන්තියේ නම ආලය නම්. එතකොට අපි දන්නවා මේ ආලය කියලා කියන්නේ බැඳීම කියන එක. මේක අපි හැම කෙනෙක්ම ප්‍රාර්ථනා කරන, අපි හැම කෙනෙක්ම රස විඳින, බලාපොරොත්තු වෙන, ආලය නැති වුණාම අපි කලකිරීමටපත් වෙන, උකටලී වෙන මනුෂ්‍ය හැඟීමක්. ඉතින් මේ ආලය කියන එක පිළිබඳ නොයෙක් නිර්වචන තියෙනවානේ. අපි නොයෙක් නිර්වචන කියනවා අපේ අත්දැකීම් අනුව, අපේ තරාතිරන් අනුව අපි නොයෙක් දේවල් කියනවා. මම මේ ජනිතාගේ මේ කවිය තෝරගත්තේ මේ ඇගේ ආලය නම් කියන කවිය තුළ මට පේනවා අපි කවුරුත් පොදුවේ අපේක්ෂා කරන දෙයක් මේ කවිය තුළ নিমগ্ন වෙලා තියෙනයි කියලා මම හිතනවා. මම ඒක කියන්න දෙනවා. හිත තුලම සැඟවිලා සුවඳ දෙන සිය පතක්, තනි නොකර හැම විටම ළඟ රැඳුණු සැනසුමක්, දිවියනක හැඩමවන රටා දෙන සිතුවමක්, ආලයම මේ බවට පෙන්වාපු හදවතක්, ඇහික කඳුලකට ඉඩ නොදෙන පෙම්රුවක්, දැනෙන හැම රිදුම් ළඟ සුවසදන ආත්වැලක්, දැවෙන දාහේ ගින්න නිවන මහ විල්තරක්, අත නොහැර රකිනු මැන ඒ සසර ප්‍රේමයක්. අපි සියලු දෙනාම බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම තනි නොකර ළඟ ඉන්න තව සිතක්, සසර පුරා එන ප්‍රේමයක්. ඉතින් මම හිතුවා මේ කවිය තුල තියෙනවා කියලා අපි කවුරුත් අපි මට මතක් වෙනවා මේ වෙලාවේ නිකොලයි ගොගොයි ගුගල්ගේ පාටයක් රුසියානු ලේකක ගොගල් එක වෙලාවක කිව්වා මේ ලෝකයේ තියෙන පරම පිවිතුරු සුන්දරම දේ තමයි කිසිම ලේසබදතාවක් නැතුව දෙදෙනෙක් ඒ දෙදෙනා වෙනුවෙන් තමාගේ ජීවිතය කැපකරන්න උන්ට පුළුවන්කමක් තියෙනවා නම්, ස්නේහවන්ත වෙනවා නම්, ඒක තමයි ලෝකයේ තියෙන සෞන්දර්යාත්මක දේ කියලා. ඒ කියන්නේ ලේසබදකමක් නැතුව තමන්ගේ ආධ්‍යාත්මය එසේ හෝමාරු කරගන්න, සහෘද වෙන්න, සමාන හෘද ඇති කරගන්න, කල්යාණ මිත්‍රයන් වෙන්න, ළඟ නැතත් තනියට ඉන්න මේ හැඟීම තමයි මේ ආලය ප්‍රේමය කියන සංකල්පය තුළ අපි කවුරුත් අපේක්ෂා කරන දේ. ඒක කොයිතරම් තීව්‍රතාවයෙන් අපිට ලැබෙනවද නැද්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. නමුත් අපි මේ වචනයෙන් අදහස් කරන සංකල්පය වැළඳ ගන්නෙම මම හිතනවා මේ කවියේ තියෙන එකක්. හිත තුලම සැඟවිලා සුවඳ දෙන සියපතක්.
එතකොට ළඟ ඉන්න ඕනේ නැහැ. ඒක දුර හිටියත් ඒ හැඟීම සියපතක් නෙළුමක් වගේ හිතේ පිපිලා හිතේ සුවඳ දෙන දෙයක්. ඒක ආධ්‍යාත්මික දෙයක්. එතනින්ම පේනවා එහි ආත්මార్థයක් නැතිකම. ඒක හිත තුල අපේ හිත තුල පිපිලා සුවඳ දෙන සියපතක්. ඒ වගේමයි හැම වෙලාවෙම තනි නොකර හැම විටම ළඟ රැඳුණු සැනසුමක්. අපි බලාපොරොත්තු වෙන්නේ ඒකයි. කියන්නේ අපි එහෙම ආලයක් ප්‍රේමයක් කාට හෝ අපි ඒක පූජා කරාට පස්සේ අපි බලාපොරොත්තු වෙන තනි නොවීමක්. ඉතින් මේ කවියේ ජනිතා ලීලා තියෙන කවියේ භාෂාව හරි සරලයි. බැලූ බැල්මටත් ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. නමුත් ඇයගේ මේ පදමාලාව අමුණා ඇති ආකාරයෙන් වජිර පේනවා අපි කවුරුත් අපේක්ෂා කරන එක්තරා ගැඹුරු මානුෂීය ධර්මයක් මේ සරල පදවල ඇතුලේ සැඟවිලා තියෙනවා කියලා. ඇත්තරම මේ මනස නිවුණු තැනයි කවිය පහළ වෙන්නේ. ඉතින් එහෙම නිවුණු මනසකින් මෙසක දැවෙන මනසකින් කවිය විඳින්නත් අල්ලා ගන්නත් බෑ. ඔබතුමන් හරි නිවුණු විදියට මේ කවි අල්ලලා අපට ආයෙත් තිළන කරනවා. ඉතින් චන්දිතා ලක්මාලිද සිල්වා ලියපු මේ කවිය නූතන කිවිඳි පරපුරේ සසෝබණයටත් හේතුවක් කරගෙන අපි යමු ගී අහන්න. අද කවි 10ට ගී 10ක් වැඩසටහනේ සංගීතය සපයන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවී සංගීත කණ්ඩායම, ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණේ, විශාරද චතුර ගායන් ජයනිති සහ විශාරද පුන්සදා මෑසේ ජයනිති ගී ගායනට එකතු වෙනවා. மனரம் கவிகம் தென சுதுமின கொந்த விசுகம் ஹதவத்வீ சமஹம் நிகையும் கர சிந்தபிந்தலை பவகின் ஆலயவன் மனரம் கவிகம் தென சுதுமின கொந்த விசுகம் நிகையும் கர சிந்து விந்தலை பவகிம் பெனசர மகாபோ சத்துன் வீரத்தட்ட பெமீன பபுவத்த வெத்த பெந்தேமின் புத்ததுன் உனு கந்தோலின் ஆலயனம் மனுதம் அதுஹம் நிதி எத்தனைய சபய சுகம் ஆலயவன் மனரம் கவிகம் தென சுதுமின கொந்த விசு
විරල කොනක ඉඳගෙන ඈත මහා සයුර දිහා බලාගෙන ඉන්නකොට අපිට පේනවා නොපෙනෙන ක්ෂිතිජ ඉර ඒ දිහා බලාගෙන ඉන්නකොට සමහර ලාවට අපි අනාගත කල්පනා වෙන්නට පුළුවන් මවන්නේ මහරැල්ලක් ඉහළට නැගිලා ආයෙත් විරලේ වැදෙන මහා හඬත් එක්කම මතුවෙනවා නිහඬතාවයක් සමහර ලාවට මේ නිහඬියාවේ මිහිර විඳින්න හොඳම තැන විරල කියලා කියන්නේ ඒ නිසා වෙන්නට ඇති ඉතින් ඒ වගේ නිහඬියාවක තමයි කවි රස විඳින්නත් අපි පාර හදා ගන්න ඕන මං හිතනවා මේ සොඳුරු මොහොත සොඳුරු තැනක් බවට පත් කර ගන්නට පුළුවන් කවියක් මහාචාර්යතුමන් අපිට තෝරා දෙනවා කියලා ඔව් වජිර මේ කවි පන්තියේ මම තෝරගන්නේ අපේ තරුණ පරම නූතන තරුණ පරපුරේ ඉතාම ප්‍රබල කවියෙක් කුමාර හෙට්ටිආරච්චි අපි කාටත් කුමාරගේ නම හුරුයි කවිය සම්බන්ධයෙන් ඉතින් කුමාරගේ මේ ශීරසාගර පත්ල කලතා කියන කාව්‍ය සංග්‍රහයේන කවියක් මං තෝරගත්තේ මේකත් මට හිතුණා මේ අපේ මේ මනුෂ්‍ය ධර්මයක් ඒ කියන්නේ සුලභ දෙයක් නෙමෙයි මොකද සුලභ දේවල් බොහෝ වෙලාවට චමත්කාරජනක වෙන්නේ නැහැ චමත්කාරය උත්පාදනය වෙන්නේ සෞන්දර්ය උත්පාදනය වෙන්නේ කිසියම් ආකාරයක දුලබතාවක් ඒ තුල තියෙනවා නම් සුලභ අත්දැකීමක වුණත් දුලබ පැති කඩක් අපිට පේනවා නම් අපි ඒක දිහා බලයින්ද ඒක ප්‍රාර්ථනා කරන අපේ කැමැත්තක් තියෙනවා ඉතින් මේ සොඳුරු කලපුව පෙම් කරන්නී කියන කවි පන්තිය මම මේකේ තේමාව ඇත්තෙම මෙහෙම දෙයක් දැන් අපි සමහර දේවල් අපි සමහර දේවල් කැමති වෙනවා එතකොට සමහර දේවල් කැමති වුණාට අපට ඒවා කැමැත්තත් එක්ක ඊළඟට එන්නේ ඒක ලබා ගැනීම කියන චේෂ්ටාව එතකොට සමහර අපි කැමති දේවල් දිහා අපේ ජීවිත කාලෙම බලා හිටියත් ඒවා අපට ළඟා කරගන්න පුළුවන් කමක් නැහැ එතකොට එහෙම වුණාම කෙනෙක්ගේ සිත තුළ ඇති වෙන හැඟීම සංජානනය කොයි වගේද කියන එක හරි අමුතු දෙයක් මොකද අපේ සංස්කෘතිය තුළ තියෙන සමහර දේවල් සංස්කෘතිය මගින් ඇති කරලා තිබෙන මොනවාද ඇගයුම් විශ්වාස සදාචාරාත්මක නීති රීති එතකොට ඒවා ඔක්කොම අපි හදපු සංස්කෘතිය ඇතුලේ නමුත් මිනිස්යන් හැටියට අපට ඇති වෙන්න පුළුවන් ඒ අපි දන්නා සංස්කෘතික සීමාවන් ඉක්මවා යන මිනිස් හැඟීම් අපි තුළ ඇති වෙන්න පුළුවන් එතකොට දැන් මේ සමහරද මම මේක දකින්නේ මම සාමාන්‍යයෙන් මම අපේ ජීවිත කාලෙත් අපි මේ වගේ ඒවා දැකලා තියෙනවා මේ සයුරට පෙම් කරන කලපුවක් ඉතින් මේක තුල තියෙනවා මහ ලොකු සමාජ ආර්ථිකුත් තියෙනවා සමාජ විෂමතාවයේ පිළිබඳ දෙයක් තියෙනවා මේක විග්‍රහ කරොත් වජිර මම දකින්නේ සමාජ විෂමතාවන් ඇති වෙන්නේ අපේ කැමැත්තෙන් නෙමෙයි ඒක වෙන අයගේ කැමැත්තෙන් සමාජ විෂමතා ඇති වෙනවා සමහර විට බහුතරය පාලනය කරන සුළුතරයක් නිසා මේ සමාජ විෂමතා ඇති වෙනවා සමාජ විෂමතා ඇති වුණාට පස්සේ ඒ සමාජ විෂමතා තුළ ඉන්න සමාජයේ ජීවත් වෙන අපේ ආධ්‍යාත්මික හැඟීම් එහෙම ඇති වෙච්ච ඒවා නෙමෙයි ඒක ස්වභාවික දේවල් ඒ නිසා කලපුවකට ඕනනම් පුළුවන් මූදකට පෙම් කරන්න එහෙම දේවල් මෙහි ඕන තරම් මේ සමාජයේ තියෙනවා සමහර දවස්වල සමහර අවස්ථාවල කලපු තමන්ගේ හැඟීම් එහෙමම තියාගෙන මෙයදිලා තියෙනවා කිසි දවසක මූද ස්පර්ශ කරන්න නැතුව හැබැයි මොහොඳයි කලපුවයි අතර සබදතාවකුත් තියෙනවා යථාර්ථයෙන් බැලුවොත්. ඒතර මේ කවිය බලන්න කොහොමද මෙයා පෙළගස්සලා තින්නේ කියලා කුමාර. ඔබයි මහසાગරයේ සුපතල. ඒ මහසાગරයේ තියෙන ගැඹීරභාවය එයා පාවිච්චි කරන සුපතල. අහස යට පරතරට දිය කඳ අසීමාන්තික බව. පෙරලි පෙරලි ආවේග ඵල. වෙරළ මත කිරිසිනා නංවන. ඒ විශාල බවත් එක්ක යාගේ තියෙන කෙලිලොල් යාගේ තියෙන පුලුල් බව එක හඟවනවා පොළෝ උකුලත කලපුව කි මම එතර උකුලක තියෙන උකුලක් කොහම අපිට තේරෙන්නේ පොඩි තැනක් ඒ මම පොළෝ උකුලත කලපුවක් මම ඔහේ කොටු උනු සසල මුනිවත ඔබ වගේ කෑ ගහන්න hina වෙන්න වෙරළ ටෙන්ඩ බෙට බෑ
මං මොණිවත රකමින් ඉන්න කුඩා කලපුවක් බලා සිටිනෙමි ඔබ දිහාවම විසල් සයුරක ලකල සැපත තුමුල රලකල් කඳ පන ගසාගෙන ඈත දුර සිට ළඟට එනකොට මං බලන්නට ඒවි කියලා අනේ නිකමට හිතෙයි මාහට අපටත් එහෙම හිතලා ඇති ජීවිතේ නැත්තම් මේ වැඩසටහන අහන අපේ හිතවත් ප්‍රේක්ෂකයින්ටත් සමහරලාට එහෙම හිතලා ඇති අනේ මේ රැලි නංවනකොට මේ මොහොත මං බලන්නත් ඒ කියලා ඒ වුණත් රළ වෙරළ වැතිරි ලවැලි සිඹ සිඹ හාදු දෙන විට අහිංසක මේ කලපුවේ හිත නොපෑරේ යයි ඔබ සිතන්නේද මේක හරි මානුෂික මානුෂික රිද්මයක් තියනයි කියලා අපි හිතනවා සමහර දේවල් අපිට අල්ලන්න හිතනවා ඒත් අපිට දන්න අපි දන්නවා අල්ලන්න බෑ මොකද සංස්කෘතිය මගින් අපට වාරණ පනවල තියනවා ඒක ස්පර්ශ කරන්න බෑ සයුර ඔබ දෝතින්ම විසිකල සිප්පිකටු ආභරණය වෙරළත සිප්පිකටු මාලයක් දාගෙන හිනාවෙන්නම් ලස්සනට මම අහිංසක මේ කලපුවක හිත සයුර ඔබ හඳුනන්නේ නැතුවට මගේ හද රළ නගන ප්‍රේමය සුවිසල්ලි සයුරටත් වැඩියෙන් මේ වගේ හැඟීම් නිසලව හිත කීයක ඉපදිලා මිය යන්නේ නැද්ද ඉතින් මං හිතනවා කුමාර මේ තමන්ගේ පද අමුණලා තියෙන ආකාරයෙන් මේ මේ පද වලට දීලා තියෙන යතිය රිද්මය මේ සියල්ලකින්ම අර වැළපෙන කලපුවේ ශෝකාලාපය යම්කිසි ආකාරයකට දෝංකාරයක් දෙනවායි කියලා සයුර විසිකරපු සිප්පි කටුවල ආදරය තියනවා කියලා කලපුවට හිතන එක කොයිතරම් දෙයක්ද කොයිතරම් දෙයක්ද කුමාර හෙට්ටිආරච්චි කවියා මුහුදම කලඹලා ආදරයේ සැනසෙන තැනක් විදියක් කියලා දෙන්න උත්සාහ කරපු විදිය හරි අපූර්වයි අපි දෙවෙනි කවියේ දෙවෙනි ගීතය අහන්නට යමු ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ මේ හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නේ මේ නුඹට සිත බැඳුනේ කිමයි මා තවම නොදන්නේ මේ සිත පැඳි කාරණේ මම තවම සොයන්නේ මේ
ඉරුට පෙන් බැඳි එකද තරුවක් සිටිය නොහැකිද යම් නුඹට නොහැඟෙන මගේ ප්‍රේමය ඒ වගේ මනරම් පුදුම වෙයි නුඹ නම් ගහක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නෙමි නුඹට සිත බැඳුනේ කිමෙයි මා තවම නොදන්නෙමි නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමි අද අපිත් එක්ක කවි තෝරන්න එකතුලා ඉන්නේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රවීණයා. එතුමන් කවියෙන් ජීවිතය හොයාගන්න ඒ වගේම කවියෙන් ආදරය කියන වචන අස්සේ තියෙන හැඟීම් හොයාගන්න අපට පාරක් හොයලා දෙනවා. අතරම මේ ආදරය කියලා කියන අකුරු හතරේ කොයිතරම් නම් හැඟීම් හංගන්න පුළුවන්ද? සමහර වෙලාවට උවමනාවට අවශ්‍යතාවයට අපි ඒව හොයාගෙන යන්න හිතුවොත් අපිට මේ හැංගිලා තියෙන තැන්වලින් හොයාගන්න පුළුවන්. හැබැයි භාෂාව පිළිබඳව දන්න අය අපිට පෙන්වලා තියෙනවා නිපාතවලිනුත් ආදරය කරන්න පුළුවන් කියලා. නෑ මේ කජිර මම මේ කවිය එසේ මෙසේ කවියෙක් නෙමෙයි. අපි දන්නවා හරිවංශ රණවීර මහත්මයා කවියෙක් විතරක් නෙමෙයි, ඔහු මේ රටේ හිටපු ප්‍රමුඛ පෙළේ සිවිල් නිලධාරියෙක්. මට මතකයි එක අවස්ථාවක එතුමා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා හැටියට කටයුතු කළා. ඉතාම ජ්‍යෙෂ්ඨ, බොහොම නිවුණු, පරිණත එක පැත්තකින් සිවිල් නිලධාරියෙක්, අනිත් පැත්තෙන් කවියෙක් සහ පර්යේෂකයෙක්. එතකොට අපේ ලංකාවේ සම්ප්‍රදායිකුත් වෙන හුඟක් සිවිල් නිලධාරීන් කලාකරුවෝ, ලීල් ගුණසේකර මහත්මයා ඒ වගේ අය, එහෙම හුඟක් අය අපේ හිටියා. ඒ කියන්නේ අර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ඒවත් එක්ක ඒ කවි සරච්චන්ද්‍ර මහත්තයාගේ කාලේ ඇති වෙච්ච ප්‍රබෝධය, ගුණදාස අමරසේකර මහත්මයාගේ ඇති වෙච්ච බලපෑම, ඒ වගේ මේ කතුවරයෙක්ගේ කවියක් තමයි මම මේ අද මේකට තෝරගත්තේ. එතුමාගේ කවි විශාල ප්‍රමාණයක් එක්කහු කළා. මේ දෝතක් කවි කියන කාව්‍ය සංග්‍රහය මේ EMP එදිරිසිංහ කියන මහත්මයා සංස්කරණය කළා තියෙනවා මේ කෘතිය. මේ කෘතියෙන් තමයි මම මේ කවිය සොයාගත්තේ. මේක ඉතා දිග කවියක් නෙමෙයි වජිර. මේක ටිකක් අර මේ හයිකු සම්ප්‍රදායට යන කවියක්. අපි දන්නවා මම විශ්වාස කරන දෙයක් තමයි, ලෝකෙ විශ්වාස කරන දෙයක් තමයි අපි පරිණත නැත්තම් තමයි අපි හුඟක් දිගට කියන්නේ. පරිණතය හුඟක් ඒවා කියන්නේ කෙටියෙන්. මට මතකයි එක අවස්ථාවක මං කියුවා පැස්කල් කියන පරිගණක විද්‍යාඥයා, විදන පැස්කල් කියන්නේ භාෂාවක්, පරිගණක භාෂාවක් පැස්කල් කියන්නේ. පැස්කල් එයාගේ මිත්‍රයෙකුට ලිපියක් ලියනවා. ලිපියක් ලියලා ඉවර වෙලා එයා අවසානයේ හොඳ වාක්‍යයක් ලියනවා. මොකක්ද ලියන්නේ? මට සමාවෙන්න, මේ ලිපිය ඌමනාවට වැඩිය දික්ුණා. ඒකට හේතුව මේක කෙටියෙන් ලියන්න මට වෙලා තිබුණේ නැහැ. ඒතර මේකෙන් අපිට පේනවා කෙටියෙන් ලියන එක කොච්චර අමාරු වැඩක්ද කියන එක. ඉතින් හුඟක් වෙලාවට දක්ෂයෝ කෙටියෙන් කතා කරන්නේ. ඉතින් ඔබ දන්නවා සීගිරි කැටපත් පවුරේ. මේක සංස්කෘත සාහිත්‍යයේ තියෙන මුක්තක කාව්‍ය කියලා. මුක්තක කාව්‍ය කියලා කියන්නේ ඉතා කෙටියෙන් ගැඹුරු අදහසක් කියන්න පුළුවන් කම. දැන් ඔබ දන්නවා අර බුදල්මි සියවැයාමි කියන කවිය. බුදල්මි සියවැයාමි සිහිගිරි බැලීමි සෙස්සෝ ලියුයෙන් නොලීමි.
මට ලියන්න ඕනේ ටික ඔක්කොම කටේ ලියලා ඉවරයි. එහම ලිව්වේ නැහැ. ඒත් ඒකෙන් එයා අදහස් කරන්නට කොච්චර දේවල් තියනවද මේ සීගිරි අප්සරාව දිහා බලලා ලියන්න. ඉතින් ඔය වගේ මුක්තක සම්ප්‍රදායෙන් කවියක් ලියන්න නම් එක භාෂා ප්‍රාගුණ්‍ය තියෙන්න ඕන. අනිත් පැත්තේ අදහස් හකුලවා ගැනීමට තියෙන සංයමය තියෙන්න ඕන. ඔබ නිපාත වලින් පටන් ගත්ත ඉතින් මේ කවිය නමත් නිපාත. මම මේ කියන්න යන කවිය මේ අපේ ආර්යවංශ රණවීර මහත්මයා ලියපු නිපාත කියන කවි පන්තිය. ඒකේ තියෙන අත් වශයෙන්ම පද 8යි. පද 8 කියන්නේ වචන කීපයක්. ඔහු කියනවා ඔබ 1. ඒක ඇතුලේ තියෙන වරහන් ඇතුලේ. ඔබ 1. ඔබ කෙරෙන්. ඔබ 1 ඔබ වැනි. ඔබ කෙරෙන් ඔබෙන්. ඔබ වෙනුවෙන්. ඒ මන් දෙන දේ. අර දෙකම අනිත් පැත්තෙන් ගන්න දේ. ඔබ නිසා ඒ මට ඇති වෙච්ච දෙයක්. ඔබ නිසා ආදරේ මම නිපාත පදවලට. එතකොට ආදරය කියන බලන්ඩ අර අපි දැන් ඔය ඔය ආදරය කියන මනුෂ්‍ය හැඟීමක්නේ ප්‍රධාන. මේක වෙනසත්තු කරන්නේ නැහැ. අපි තමයි මේක කරන්නේ අවුරුදු මිලියන 2000කට කලින් ඉඳලා මේ වැඩේ පටන් අරන් තිනවා කරන්න. ඒකට මේ පුරාවිද්‍යාත්මක සාධක තියෙනවා. මම ඒ අමෝ පුරාවිද්‍යාව ගේන්නේ නැහැ මෙතනට. මේක බොහොම සෞන්දර්යාත්මක වේදිකාවක් හින්දා. ඉතින් මේ ඒ කාලේ ඉඳලම මේ එකට ඉන්න විරුද්ධ ලිංගිකයෝ දෙන්නෙක් එකට ඉන්න පුරුද්ද අවුරුදු මිලියන 2ක් විතර ඈත කාලේ ඉඳලා තිබිලා තියෙනවා. වජිරහයි කොහොමද ඒක ඔහොම කියන්නේ කියලා. ඇත්තෙම හොයාගෙන තියෙනවා එහෙම දෙන්නෙක්ලා මේගේ පඩි මේ අඩි අඩි සලකුණු මේ ගිනි 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 කන්දක් පිපිරිලා අලු ටික විසිරලා ගියාට පස්සේ දෙන්නෙක් කවුරු හරි අඩි පාරවල් ටිකක් කොහොම තියෙනවා. ඊට පස්සේ මේ ඒ යමහල් අලු නිවිලා ගියාට පස්සේ පාෂාණ වෙනවනේ ගල් වෙනවනේ. ගල් වුණාට පස්සේ අර අඩි ටික ඔක්කොම ගලේ තියෙනවා. ඉතින් එක්තරා විද්‍යාඥවරියක් මේරි ලීකි කියන ඇමරිකානු ජාතික විද්‍යාඥවරිය මේ හාරනකොට දැක්ක මේ ගලක් උඩ අඩිපාරවල් ටිකක් තියෙනවා. පස්සේ එයා මේක පරීක්ෂා කරාම ඒක පරිගණක වලින් පරීක්ෂා කළා. කරාම බොහොම පහසුවෙන් අඳුරන්න පුළුවන් ගෑනු කෙනෙක්ගේ අඩියකුයි පිරිමි අඩියකුයි. වජිරටත් ප්‍රයෝජනවත් වෙයි ඒක සමහර විට. මොකද ගැහණු අඩියක් අපිට තේරුම් ගන්න හරි ලේසි. දැන් වැලි වල එහෙම එරිලා තියෙනවා නම් ගැහණු කෙනෙක්ගේ අඩියක විලුඹ පිරිමේගුයි විලුඹට වඩා එරෙනවා. ඒ මොකද උකුලේ තියෙන බර නිසා. ඉතින් මේක අපි පරිගණකයකට දාලා සමෝච්චරයකට ටික ඇඳුත් එහෙම පේනවා මේ කාන්තාවගේ අඩිය ගාක් ලොකු සමෝච්චරයක ප්‍රමාණයක් තියෙනවා. ඉතින් පස්සේ මේක ප්‍රතිරූපණය කරාම මෙරිලීකට දැනගන්න ලැබුණා මේ ගිහිල්ලා තියෙන්නේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි. කාල නිර්ණය කරාම අවුරුදු මිලියන 2000ක්. ඊට පස්සේ ඒගොල්ලෝ ප්‍රතිරූපණය හැදුවාම හදලා තියෙනවා ඒක අන්තර්ජාලයෙන් ලබා ගන්නත් පුළුවන්. ඒ කාන්තාවයි පිරිමියයි මෙහෙම ඉඟට අත දාගෙන මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් එච්චර සමීප වීමේ පුරුද්ද අවුරුදු මිලියන ගණක් තිස්සේ මේ මොළය දරාගෙන ඉන්නවා මේ හැඟීම. ඉතින් මේ හැඟීමට මේ තරම් අපි ආදරය කරන්නේ ඇයි? මේ හැඟීම මේ තරම් පරණයි. ඉතින් මොකද මිනිස්සු ජීවත් වෙන්න ආහාර අපි දන්නවා ආහාර භය නිද්‍රා මෛතුන්‍ය ඔය සංස්කෘත සාහිත්‍යයේ තියෙනවා. ඒවා මූලික අවශ්‍යතා. හැබැයි මේ මූලික අවශ්‍යතාවට එහැයින් අපි තවත් කෙනෙක් එක්ක ඒ වෙනුවෙන් ඔබ වගේ කියලා කියන්න ඔබ කෙරෙන් වැහෙන දේ කියලා කියන්න ඔබ වෙනුවෙන් මං ඉන්නවා කියන්න. දැන් බලන්න අර සමහර දුරකථන දැන්වීම් වල තියෙනවා නේද මෙහෙම කරන් ඉන්නවා. ඒ කියන්නේ කතා කරන්න මං ඉන්නවා බලාගෙන කියන අදහස. එතකොට මේ ඒ නිපාත ටික 1 කෙරෙන් වෙනුවෙන් නිසා කිව්වට ඒ නිපාත හතර කොච්චර අඩු අකුරු ප්‍රමාණයක් තිබුණත් වජිර අපේ සමස්ත ආධ්‍යාත්මය ඉතා පිවිතුරුව ඉල්ලා සිටින නිර්මල සංයමයකින් යුතු නිකලල් හැඟීමක් මේ අකුරවල ගැබ් වෙලා තියෙනවා. ඉතින් මම හිතුවා මේක එක පැත්තකින් හයිකු කවියක් වගේ ඉතා සංක්ෂිප්ත කවියක්. හැබැයි සංක්ෂිප්ත කවිය තුල ආර්යවංශ රණවීර කවියට කොයිතරම් ඒ ප්‍රතිභා වාසනා ගුණය තියෙනවද කියලා නම් ඔහුට පුළුවන් වුණා වෙලා තියෙනවා ඒ ඔක්කොම අදහස් ටික. ඇත්තෙම අපි ඉල්ලන්නේ මේවනේ. අපි කියන්නේ ඔබ වගේ කෙනෙක්. ඔබ වගේ කෙනෙක් තමයි මං හෙව්වේ. එතකොට ඔබ කෙරෙන් මට ලැබෙන දේවල් ඔබ කෙරෙන් දයාර්ද භාවය ඒ වෙන්න පුළුවන් ඔය දේවල් ඒ දේ. ඊළඟට කැපවීම ඔබ වෙනුවෙන් තමයි මේක මම
කරන්නේ මේ ඔක්කොම මනුෂ්‍ය ධර්ම අර නිකොලයි ගොගල් නැවත මතක් වෙනවා ඒ කියන්නේ උදාර්ථම මනුෂ්‍ය හැඟීම තමයි ලේකා ලේ නැකමක් නැති කෙනෙක් තවත් කෙනෙක් වෙනුවෙන් ඔබ වගේ ඔබ කෙරෙන් ඔබ වෙනුවෙන් ඔබ නිසා කියලා අපිට කියන්න පුළුවන් නම් නිරන්තරයෙන්ම මම හිතනවා ඒක තමයි ගොගල් අදහස් කරෙත් ඒක තමයි අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ ඉතින් මෙහෙම මෙහෙම නිපාත වලින් පටන් අරන් ජීවිතේ ටිකක් දුර යනකොට ওই නිපාත අඩු වෙනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ ඒකත් අපි මතක තියාගන්න ඕනේ නේද හොඳයි ඒ වාක්‍යයක තේරුම වෙනස් කරන තනි අකුරු හෝ කෙටි පද තමයි අපි නිපාත කියලා අඳුනගන්නේ එතකොට බලන්න මේ මුල මැද අගට ආදරේ සරසන්න මේ කෙටි යදුම් වලට පුළුවන් වෙච්ච විදිය මේ කෙටි යදුම් වලින් කොහොමද ජීවිතේ වෙනස් කරන්න පුළුවන් හරිම ලස්සනට පැහැදිලි කරනවා කාරය. ඒකත් එම ඒ වචන. මේකේ තියෙන බෑ මේ වචන මේ මේ නිපාත කියලා තියෙන වන් කෙරෙන් නිසා ඒව තනියම ගත්තොත් අර්ථයක් නැහැ. ඒව අර්ථයක් තියෙන්නේ ප්‍රාණවාචී දෙයක් සමග එකට යෙදෙන්න ඕන. හරියට ආදරේ වගේ. ආදරේ. ඉතින් කියමු තුන්වෙනි කවිය තුන්වෙනි ගීතය. වසන්ත මල් පුකුරු නෙලා ඔබ මාතොතට ගෙනෙන තුරා ुआ
කවියා කියලා කියන්නේ රසවින්දින ඍසි සහෘදයාට හැඟුම් අහුරු අරන් එන අමුතු මනුස්සෙක්. කවියා කවි අස්සේ හැඟීම් හංගනවා. අපි ඒව හැඟුණු තැන්වලින් එළියට ගන්න උත්සාහ කරනවා. මහාචාර්ය රාජ් සෝමදේවයන් අද ඒ හැඟුණු හැඟීම් අපට එළියට රන් දෙනවා බොහොම පරිස්සමට. मम तोरगति हतरवेणी कविय हटियट अव तरुण कवियुगे अपूर कविया कविया इसुरु चामर सोमवीर इसुरु के काव्य संग्रहाय अपदेदेन मेद महामुहुद केन काव्य ग्रंथे मे कवि ठिकक दिगाय अपि कालिन कथा करम कवि वलट वेडिय नमुत मम मे वेडसटहन हुगक दिग कवि तेरुवेने मम दन्नो කාලේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනයි කියලා. නමුත් මේ කවිය කියන්නම ඕන කවියක්. මම ඉස්සෙල්ලා කවිය කියලා ඉවර වෙලා මම ඒක විඳින ආකාරය මම ඒක දකින ආකාරය මම කියන්නම්. කවියේ මාතෘකාව 40 වියති මනාලිය. අනේ බැරිද මට මේ ඉන්න විදිහට කළු සායකට පොඩි නිල් මල් වැටුණු සුදු බ්ලවුස් එකක් අඳින්න. මල්පොකුරු ඕනමද බැරිද මට පුරුදු විදිහට කළු කුඩේ අරන් කොණ්ඩේ තනි කරලට ගොතන් බාට දාගෙන ඉන්න අනේ බැරිද මට එදාට බොරුවට hina නොවේ ඉන්න ආදරෙන් හිත පුරෝගෙන කෝලෙට hina වේගෙන හීන පොකුරක් අතට අරගෙන පෝරුවට ගොඩ වෙන කෙල්ලක් නෙමේ මං පෙරදිලා ආදරෙන් වගුරලා වගුරලා වැස්ස වාගේ කඳුළු gederata naaki unu ammalata barak unu dakina wata pita æsswala patalunu rodda unu tani hitata ivasagena antimata mehema peradunu gæniyek dan denna yana gamanak me danne næthi vayasaka minihekta diraagena yana mage ænga hæliwalan hodanna tun weela battambanna ये एलिपेहली करगेन कियन विधियट इन्न हित हदं यन गमनक मे हिते कहटक नतु चूटिनांगी बांदी बरबिमिं तिब्बै अपे अम्मट हिते मल्ले अलुतिंगेना मनमाले हिनावे अंदुरु मूसल पेनुम महगेन अयिंवे इंडियन एंदट हंगन्न पुलुवं वेद मट हितेन हितिविली वजिर मे कविय मेया लियनकोट मेकट पूर्विकावत देनो अरे ये पूर्विका हवे तेने अर मुनाद मुहुनु अलंकार करंड ना मेकअप करंड गिहाम इतने इन्न कांताव कियना ओबट कैंडियन वलट वेडिय इंडियन होंदाय अपि एहेम एकक अंदिमु कियला ए मनालियट किवहाम मनालियट ऐति वेन सितिविल्ल तमाय मे तरुण कविया मे प्रतिनिर्माणय करला तिने एक पेत्तकट हितन वजिर मे अपे तरुण कविय मोनतरम प्रतिभा संपन्नद කියන මේගොල්ලන්ට මේ සමාජයේ වේදිකාවක් තියනවාද මේ 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 ප්‍රගල්භතාව ඉදිරියට ගෙනියන්න කියන එක. ඉතින් මේ 40 වියති මනාලිය කියන මේ කවි පන්තිය පිළිබිඹු කරනවායි කියලා මට හිතෙනවා මේ සමාජයේ තියෙන ඉතා මේ මේ අපිට ඒතරම් අපේ අවධානයට යොමු නොවන ඛේද වාචකයක්. ඒ ඛේද වාචකයේ එක පැත්තකින් දැන් අපි දන්නවා මේ මේ කතා කරන්නේ 40 වියති මනාලියක්. ඒ කියන්නේ විවාහ වීමට කල් ඉක්ුත්තුණු කාන්තාවක්. එතන විවාහයට කල් ඉක්ුත් වෙන්නේ ඇයි මේක සංස්කෘතික ප්‍රශ්නයක් අපි දන්නවා නොයෙකුත් හේතු නිසා අපේ තියෙන සංස්කෘතික ඇගයුම් සංස්කෘතික සීමාවන් නිසා සමහර අවස්ථාවල අපේ විශේෂයෙන් ගම්වල අපේ නගරේ නම් එහෙම වෙන්නේ නැහැ ගම්වල තරුණියෝ සමහර විට නොයෙක් දේවල් අප කියමු ඔය මොනාද ඔය කේන්දර ග්‍රහයෝ ඒ ප්‍රශ්න ඉතින් අම්මලා හරි තාත්තලා මේව ගැන හරි සැලකිලිමත්නේ මේක කරන්න එපා මෙහෙම වෙනවා අරක ගැලපුණාද මේක ගැලපුණාද ගැලපුණු කෙනෙක් එනකන් ඉන්න දැන් එහෙම කියනවා ඒක සාමාන්‍ය අපේ සංස්කෘතියේ ඒවා විවේචනය කිරීමක් නෙමෙයි ඒවා තියනවා ඉතින් මේවා නිසා ගම්වල හුඟක් අපි දැකලා දැන් නම් ඒක අඩුයි නමුත් ඉස්සර දැන් නැතුව නෙමෙයි මේ තරුණ ගැහණු ළමයින්ගේ විවාහය ඌමනාට වඩා ප්‍රමාද වෙනවා ඊට පස්සේ එක අනිත් පැත්තෙන් පිරිමි හුඟක් තරුණ කාන්තාව අපේක්ෂා කරනවා මේ දෙකේ ගැටුමවම එහෙම නැත්නම් සමහර විට සමහර ගෑනු ළමයි
තමන්ගේ පළමු ප්‍රේමය බිඳ වැටුනොත් එමේ එකෙන් ඇති වෙන කම්පණය නිසා හුඟක් කල ජීවිතේ ඒක ඒක මැත්තේම ඉඳගෙන ජීවිතය මේ ගෙවලා දානවා නමුත් එයා එහෙම වින්දට දෙමව්පියෝ කියන්නේ නැහැ ඔයා විවාහ වෙන්න ඕන මේක ගම බලන්නත් ඒ විදිහටයි මේ දැන් මේක හරි ලස්සනට කියනවා මේක කුණක් වගේ තියනවා කියලා ගමේ මිනිස්සු බලනවායි කියලා හරි එතකොට මේ ඇත්තෙන්ම මෙහෙම වුණාම මේ මේ කාන්තාව මේ ඒ ආත්මයක් ඒ ජීවිතයක් හැම කාන්තාවකටම ලොකු හීන තියනවා ලොකු බලාපොරොත්තු තියනවා කාන්තාවන්ට වානේ පිරිමින්ටත් තියනවා නමුත් කාන්තාව සුවිශේෂයි ඒගොල්ල බොහොම ප්‍රාර්ථනාත් එක්ක තමයි ජීවත් වෙන්නේ මේ සමහර විට අර කීමනකුත් තියෙනවානේ ආදරය වගේ දේවල් පිරිමින්ට නම් වචනයක් දෙයක් විතරයි කාන්තාවට නම් ඒ ජීවිතේමයි කියලා ඉතින් ඒ වගේ ඒගොල්ලෝ ඒක හරි ආධ්‍යාත්මිකව ඇතුළට අර ගන්නවා ඒක ඒක ඇතුළේ ජීවත් වෙනවා ජීවිතේ පරාජය වුණාම ඒකෙන් බග්නහ අපේක්ෂාවකට යනවා ඊට පස්සේ ජීවිතේකට කැප කරනවා ඒකෙන් වයස යනවා හැබැයි ඒගොල්ලන්ට එහෙම පවතින්න බැයි අම්මලා තාත්තලා නැතුණාම ආරක්ෂාවක් ඕන ඒගොල්ලෝ යන්න ඕන එතකොට මේ මේක මහ විශාල ඛේද වාචකයක් මේ සමාජය තුල තියෙන ඒ ඒ ඛේද වාචකය දැන් ඔබ නම් මේකට මුණ දුන්නේ මම නම් මේකට මුණ දුන්නේ මම එහෙමයි මේක වින්දේ මේක මට වෙච්ච දෙයක් නම් මමත් දකින්නේ මගේ හිතටත් එන්නේ මේ වගේම හැඟීම් ඇත්තටම මේ මගේ හිතේ තියෙන දුක්ගින්දර ඉන්ඩියන් හරි කැන්ඩියන් වරින් හරි වහන්න පුළුවන්ද කියන එක මම නිකන් බන්දේසියක තියලා බොරුවට අයිසින් කරලා ගෙනියන කේක් ගෙඩියක් වගේ කියන එක ඇත්තෙන්ම මෙවැනි කාන්තාවක් කඳුලක් බවට පරිවර්තනය වෙන. ඒක ඇයටත් කඳුලක්, ඒක සමාජයටත් කඳුලක් බවට පත් වෙනවා. ඉසුරු චාමර සෝමවීර අපි දෙන්නත් මහ මොහොතක් මැද අතරවං කරා වගේ හැඟීමක් අරන් එනවා. අප දෙදෙන මැද මහ මොහොත කියලා කවි පොතේ. ඉතින් හිමින් කවියට ප්‍රවිෂ්ඨ වෙලා ඒ හැඟුම විඳගෙන අපි යනවා හතරවෙනි කවියේ හතරවෙනි ගීතය.
ග්‍රීසිය කියලා කියන්නේ මහා දවැන්ත දාර්ශනිකයෝ දාර්ශනික චින්තාවන් බිහි කරපු ලෝකේ තිබුණු අති ප්‍රබල රාජ්‍යයක් ප්ලේටෝලා ඇරිස්ටෝටල්ලා මවපු ලෝකය වර්තමානයට එනකොට 21 වෙනි සියවසකට එනකොට කඩා වැටුණු රාජ්‍යයක් බවට පත් කරලා තියෙනවා වාණිජ භාණ්ඩ වලින් සතුට හොයන ලෝකයක ගල් පර්වත වගේ මිනිස් රූපවලත් සමහර වෙලාවට අමුතු කතා අපිට ඇහෙන්න පුළුවන් අමුතු කතා කියන්න පුළුවන් ජීවිතයට පාඩම් විදියට ඇහෙන මහාචාර්ය රාජ් සෝමදේවයන් එවන් කතාවකින් අපට ජීවිතේ හොයා දෙන්නට උත්සාහ කරනවා කවියෙන් පස්වෙනි කවිය මම තොරගත්තේ කසුන්දීප්ත හඳුන්පතිරණ කියන ඉතාම දීප්තිමත් තරුණ කවියගේ ඔහුගේ කාව්‍ය කෘතියක් තියෙනවා හෙට උදේම එන්න කියන කාව්‍ය සංග්‍රහය මේ කාව්‍ය සංග්‍රහයේ මම කියවනකොට ඕනම කවි පොතක හැම කවියක්ම එක වගේ දීප්තිමත් නෑ මොකද අපි දීප්තිමත් භාවයේ මනින්නේ හොඳම කවියට සාපේක්ෂව නමුත් බැලුවම කොම කවි හොඳයි නමුත් කසුන්දීප්තගේ මේ හෙට උදේන් මෙන්ම කියන කාව්‍ය සංග්‍රහයේ මම දැකපු බොහොම මේ එකක් උද්වේග කරයි අනිත් පැත්තෙන් වජිර හරිම උත්ප්‍රාසයක් අයිරනි කියලා අපි කියන්නේ ඉංග්‍රීසි භාෂාවේ උත්ප්‍රාසජනක ඒ කියන්නේ ඒක තුල කියන දෙයට වඩා වෙනස් දෙයක් ඒක තුල තියෙනවා අපිට උත්ප්‍රාසය උත්පාදනය කරනකොට ඒක එක් උපාසයක් එක්ක උත්ප්‍රාසය උත්පාදනය කරන්නත් පුළුවන් ඉතින් අත් වශයෙන්ම කවියෝ කියන කට්ටිය නවකතාකාරයෝ කියන අය කලාකාරයෝ කියන අය අර මිනිස්යන්ගේ තියෙන හැඟීම් වල තිබෙන ඒ සංයත භාවය අනුවේදනීය විදිහට ඉදිරිපත් කරන එකත් කරනවා ඒ වගේම කවියා කලාකරුවා බොහෝ අවස්ථාවල උසස් කලාකරුවෝ සමාජයේ සිද්ධ වෙන මේ ස්පන්දනයන් ගැන තරේම සංවේදී ඒ සංවේද ඒ කියන්නේ මොකක් හරි සමාජයේ ස්පන්දනයක් වෙනකොට ඔවුන්ගේ හදවත ඒකෙන් රිදෙන්න පටන් ගන්නවා එතනින් තමයි මේ කාව්‍ය සංජානනයේ උත්පාදනය වෙලා ඒක භාෂාවට පරිවර්තනය වෙලා කවියත් එක්කම තාලයක් වෙනවා මාගරට් මීඩ් කියපු හැටියට ඒක අනුත්සාහිකවම ගලාගෙන එන හැඟීමක් එතකොට මේ මම මේ තෝරගත්ත කවි පන්තිය නම් කරලා තියෙන්නේ උස්මිටි එතකොට මේ මේ කවි පන්තිය මම කියවනකොට මේක අහගෙන ඉන්න අපේ හිතවත් ශ්‍රාවකයන් සහ ප්‍රේක්ෂකයන්ට යම්කිසි මඟ පෙන්වීමක් කරන්න ඕනයි කියලා මම හිතන රස විඳින්න අපි දකින විදිහට දැන් මේ මේකට මේ කවියට තේමා වෙලා තියෙන බුදු පිළිමයක් එතකොට බුදු පිළිමයක් සහ ගලක් ගලක කොටන බුදු පිළිමයක් මේ ගලක ගල කියලා කියන්නේ බොහොම මේ අචින්ත්‍ය දෙයක් කියන්නේ හිතන්න පතන්න බැරි නිසසල ස්ථිතික දෙයක්. ගලයි බුදු පිළිමය කියලා කියන්නේ අපි වචනේ ඇහුවත් අපේ සිත නිවී යන අපේ පරම ප්‍රාර්ථනය අපේ පරම ගැලවීම හැටියට අපි බුදු කියන වචනේ අපි සලකන්නේ. බුදු පිළිමයකුයි ගලකුයි එකට ගැටලා මේ සමාජයේ තිබෙන යම්කිසි අඩුතැනක් යම් කිසි විකෘතියක් ප්‍රතිනිර්මාණය කරන්න මේ මේ කවිය කොයිතරම් දුරට උත්සාහ අරගෙන තියනවද කියන එක මේකෙන් පේනවා. අපි මේ කවිය කියවලා ඉවර වෙලා ටිකක් අපි නැවතත් ඒ කවිය හාරා උස්සන්න බලමු. ඒතර කවියේ මාතෘකාව උස්මිටි. කවිය පටන් ගන්නේ වාක්‍යයකින්. උසම බුදු පිළිම වහන්සේ නිර්මාණය සඳහා ආධාර කරන්න නිවේදනයක්. ඔන්න ඔය කටුමිටි අහසට විසිකර ධර්මය අයියේ මෙන්න මෙහෙ වර කළුගලක බුදු රූප නෙළුවට අපට බෑ බොල නිවන් යන්නට හන්දියේ සෝමයේ කඩෙන් ණයට බීඩි මිටියක් අරන් හවසට කාලේ බෝතලේ ගහගෙන ඉනට ගෙවල් පැත්තට වරෙන් හනිකට අඩු මිලට ලොකු වැඩ කෙරුවට කුසගිනි නිවෙනවද පිනට දරු පැටවුන්ට කන්ට දෙන්න අපි වෙන ජොබක් හොයාගමු හෙට අර මහ ගල් පර්වතේ ඈත තිබුණ දැන් හෙටත් ඒ විදිහට කවදා හරි බුදු කෙනෙක් වැඩිවම අපි ගිහින් හරි හැටි අහමු විස්තර
මේක මහා සදේ උපහාසයක් මේ සමාජයේ වෙනුවෙන් ඉදිරිපත් කරනවායි කියන එක මට පේනවා. ඇත්තෙම මේ කවි වලට ලොකු වේදිකාවක් අපි හදන්න ඕනේ. මේ කවි කියලා මේ කවි අහන අය ඇහුවට පස්සේවත් මේ සමාජයේ යම්කිසි නිවැරදි තැනකටපත් වේද කියලා. ඒ කියන්නේ මේ පිළිමේ නෙලන ගල්වඩුව දෙන්නෙක්. ඒ දෙන්න අහන ප්‍රශ්නේ තමයි මේ කළු ගල් වල මේ අර නිවේදනයක් තියෙනවා ලෝකේ උසම බුදු පිළිමේ නෙලන්න එන්න කියලා. ඉතින් අහන්නේ මේ මේක තුල තියෙන්නේ මේ වගේ ආමිස ප්‍රතිපත්ති වලින් පමණක් අපට අපේ මහා ශාස්ත්‍රවරයන් වහන්සේ දේශනා කරපු ඒ නිවීම ඒ උපාදානයෙන් මිදීම වගේ ඒ දාර්ශනික අදහස් උන්වහන්සේ අතාරින්න කියලානේ කිව්වේ. අතෑරගන්න. මේක අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත. අප්‍රමාදව සම්පාදනය කරගන්නට අපට සසරෙන් ඉක්ුත් වෙන්න උන්වහන්සේ මේ ලෞකික ජීවිතයේ හොඳින් ගෙවලා ඒක තරාතරම අවබෝධ කරගෙන එගොඩ වෙන්න කියලා අපිට කිව්වා. ඒත් අපි මේ එගොඩ වීමද කරන්නේ? මේ අතෑරීම වෙනුවට තව තව අල්ලා ගැනීමද අපි මේ කරන්නේ? මෙන්න මේකෙන් අපට ගොඩ යන්න පුළුවන්ද? ඒක තමයි මේ කවියේ අහන්නේ. අඩුමිල්ලට ලොකු වැඩ කෙරුවට කුසගිනි නිවෙනවද පිනට? එතකොට බුදු බලන්න වජිර ඔබටත් මතක ඇති අපි කවුරුත් නිතරම කියන බුදුරජාණන් වහන්සේ අර බඩගින්න ආපු මිනිස්සෙක් ධර්ම අහන්න කිව්වේ ජීගච්ඡා පරමා රෝගා කුසගින්න තමයි පරම රෝගය. සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා සියලු සත්වයෝ ආහාරයෙන් යැපෙන්නේ. ඒක දීලා ඉන්න ඔය කොයි දර්ශනය කොයි මතවාදය කොයි විවස්ථාව කොයි පරිවර්තනය කොයි සිස්ටම් චේන්ජ් එක කරන්න කලින් අපි ආහාර සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා උන්ට ආහාරය දීලා එන්න ඕන. අපි වටහා ගන්න ඕන පරම රෝගයේ කුසගින්න කියන එක. ඒතර මේක එහෙම කියලා එයා බලන්න මේ කවිය අවසන් කරන හැටි. අර මහා ගල් පර්වත ඈත තිබුණ දැන් හෙටත් ඒ විදිහට. ඒව එහෙම තියෙන්න ආරින්ද. මේක තමයි සංවේදීම වාක්‍ය දෙක. කවද හරි බුදු කෙනෙක් වැඩිහම අපි ගිහින් හරියට යහමු විස්තර. ඒ කියන්නේ දැන් අහන විස්තර බුදුන් කියපු විස්තර නෙමෙයි කියන එක මේ කවියා ව්‍යංගාර්ථයෙන් කියලා මහ විශාල උත්ප්‍රාසයක් ඇති කරනවා මේ අපි අනුගමනය කරන ප්‍රධාන පිළිවෙත් ගැන. දායකයද බෞද්ධ වෙන්න ඕන ප්‍රතිලාභියද බෞද්ධ වෙන්න ඕන කියලා හිතන්න අවසන් කවිපද දෙකෙන් අපිට බල කරමින් නැවත නැවතත් අපිව හරවන නිසා හැරෙන්නට ඔබට වෙලාව දී අපි යමු පස්වෙනි කවියේ පස්වෙනි ගීතය.
බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින්මති වෙන්නැති ඒකයි තව මා සංසාරේ බුදු ආමුදුරු අපිත් දකින්නැති බණත් අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින්මති වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින්මති වෙන්නැති ඒකයි තවමත් සංසාරේ පාර නොපෙනෙන මීදුමක ගමනක් යන එකයි මහඝන අන්ධකාරයක ගමනක් යන එකයි කාරණා දෙකක් මීදුම මෑත් කරගෙන සමහර වෙලාවට ගමනක් යන්න උත්සාහ කළත් අපි අන්ධකාරය මැදින් ගමනක් යනකොට දෙතුන් වතාවක් හිතන්න පටන් ගන්නවා මොකද අනාරක්ෂිත බව පිළිබඳව තියෙන තීරණ නිසා සමහර වෙලාවට සමහර තීරණ ගන්න ඕන තැන නොගත්තාම අපිට හිතෙනවා අපි අනාරක්ෂිතයි කියලා. ඒ නිසා මං හිතනවා 6 වෙනි කවිය සමහර වෙලාවට අනාරක්ෂිත ඔබ ආරක්ෂිත කරાવી කියලා හිතනවා මහාචාර්යතුමන් ගාවට යමු. ඔව් මේ වජිර මේ මේ 6 වෙනි කවියේ ශීර්ෂ පාඨය ඒ අරුමැසි බුදුගුණ. එතකොට සමහර විට අපේ ප්‍රේක්ෂකයෝ හිතනවා ඇති මේ ආයෙත් බුදුගුණ කියන්න යනවාද කියලා නෑ. මේක ඊට වඩා වෙනස් තේමාවක් තියෙන්නේ ඇත්තෙම මේ කවියේ තේමාව තාත්තා අපි දන්නවා තාත්තලා ගැන ඕනතරම් ගීත ලියවිලා තියෙනවා කවි ලියවිලා තියෙනවා නමුත් මේ කවිය මම තෝරාගත්තේ අනුරාධා නිල්මිණි කියන තරුණ කිවිඳියගේ රිදුම් පිරිමැදුම් කියන කාව්‍ය සංග්‍රහය ඉතින් නැවතත් මායවරක් කියන්නේ මේ අපේ තරුණ කවිය මොනතරම් සාර පූර්ණද මේ අයගේ සංවේදනය ඉතින් මං හිතන්නේ ඊළඟ යුගයේ නිර්මාණය කරන්න අපි සමාජයක් අලුත් සමාජයක් ප්‍රාර්ථනා කරනකොට ඔබ දන්නවා සාර්පාලනට එරෙහිව රුසියාවේ සාහිත්‍යකරුවෝ මැක්සිම් ගෝකිලත් වැඩ කළා
දේශපාලනය කරන අයත් වැඩ කරා ට්‍රොස්කිලත් වැඩ කරා ලෙනින්ලත් වැඩ කරා මැක්සිම් ගෝකිලත් වැඩ කරා ටෝල්ස්ටෝයිලත් වැඩ කරා චෙකොෆ්ලත් වැඩ කරා ඒ නිසා අපේ සමාජය වෙනස් කරන්න නම් අපි කවියන්ටත් ඉඩ දෙන්න ඕනේ මේගොල්ලන්ගේ මේ සංවේදනයත් ඊටාම සංයමශීලීව සමාජයට ගේන්න ඉතින් මේ රිදුම් පිරිමැදුම් කියන කාව්‍ය සංග්‍රහය අනුරාධා නිල්මිණිගේ මේ කවිය මම තෝරගන්න හේතුවක් තියෙනවා මේ තාත්තලා ගැන කියන කවි ගීතවල තියෙන අර ව්‍යක්ත මහා පඬී පඬිතමානී භාවයේ නැතුව හරිම සුලභ ග්‍රාමීය ජීවිතයේ තියෙන හැසිරීම් ගති ලක්ෂණ උකහාගෙන මේ පදවැල ගොතලා තියෙනවා අපි ඉස්සෙල්ලා අහමු මේ තාත්තා ගැන ඉඟුරු විස්කෝතු මුල ගුලිකරන් අතකට කලුවරේ ගිනි හුලක් වනවනා දෙපසට මූකලානක රැක තෙමි තෙමීම එනකොට පෙනුනේ දුවකගේ මුහුණ විතරමද පියෙකුට මේ දුවෙක් මේ කවිය කියන්නේ ඇල්වතුර වැඩිපුරම බී සුද හගින්නට බනිස් ගෙඩියක් කවා තේ පොවා දුවෙකුට පුතේ බඩ පිරුණාද ඇතිද මගේ අම්මට අහන කටහඬ නෑනේ යලි හොයා ගන්නට මොකක් දෙනෙකුට තාත්තලා මතක් වෙන්නේ තාත්තලා නැති වුණාම ඇස්පිය වෙන දවසි දිවත් ළඟ ඉන්නට බැරි වුණ ඇස් කන දුක හිර කරගෙන තව තනියම වැළපෙන ලස්සන කවි කතා කොහොම ගලපන්නද නොමදැන ගස් යට වැටි වැටි හොයමි ඒ අරුමැසි බුදු ගුණ එතකොට මේ දියණියක් මේ කියන්නේ මේ තාත්තලා දුවරුන්ට හරි ආදරේක අපේ සමාජය තුල තියෙන දෙයක් ඒක ලෝකේ කොහේ සමාජෙත් තියෙන දෙයක් තමයි තාත්තලා දුවරුන්ට ගොක් ආදරේ කියන එක මම දන්න එක්තරා දාර්ශනිකයෙක් කියනවා පිරිමි එක්තරා කාලයකදී රැකවරණය ආදරය හොයන්නේ බිරිඳකින් ඒත් ඔහුගේ ජීවිතේ එක කාලෙක ඔහු ඒක අතහැරලා ඒ වෙනුවට තමන්ගේ දුවගෙන් ඒ දෙකම ඉල්ලා හිටිනවායි කියලා රැකවරණයයි ආදරයයි ඒ නිසා තාත්තලා කොහොමද දුලට ආදරේ මේ සමාජයේ බොහොම ඛේදජනක දේවල් දකින්න තියෙනවා අම්මලා දූලා එක්ක අහුවෙලා තාත්තලට විරුද්ධව කඳවුරු බඳිනවා මේ අපේ සමාජය තුළ දකින්න තියෙන දේවල් අවසානයේ තාත්තලා හුදකලා වෙනවා අපි දන්නවා පිරිමි බොහොම නිශ්ශබ්දව මේ තමයි දරුවන්ට ආදරය කරන්නේ නේ මේ උද්ධිකාරෝ අලිංගිත්වා චුම්බිත්වා පිය පුත්තකං රාජ්‍ය මජ්ජේ සුපතිත්තං එතන නිතරම පියවරු හදන්නේ තමන්ගේ දරුවෝ රාජ්‍ය කීයන් මැදේ ප්‍රතිෂ්ඨාපනය කරන්න. ඉතින් පියවරු ඒව කරන්නේ බොහොම නිශ්ශබ්දව. ඉතින් මේ කවිය තුල එක පැත්තකින් පියවරුන්ගේ හුදකලාවකුත් ජීවත් වෙන කාලේ පියවරුන් දෙසා නොබලන දුවරුන්ට පසුව වැටෙන යථාර්ථයත් කියන දෙකම මේක ඇතුළත තියෙනවා. ඒ වගේම අම්මලා හුඟක් ඉහළයි තාත්තලත් ඒකම ඉහළයි. ඉතින් ඒ නිසා මේක අරුමැසි බුදු ගුණ කියන එක මේකෙන් පේනවා අර වචන බනිස් ගෙඩියක් කවා තේ පොවා දුවේකුට පුතේ බඩ පිරුණද ඇතිද මගේ අම්මට කියලා අහනකොට අපිට මහ දයාර්ද භාවයක් සමහර තාත්තලා අපිට මැවෙනවා මෙහෙම නැමිලා බඩ පිරුණද මගේ අම්මට කියලා අහලා නහයට ඇඟිල්ලෙන් ඇනලා ඒ යන දර්ශන අපි දැකලා තියෙනවා. ඉතින් මේ මේක අපේ සංස්කෘතිය තුළ තියෙන මහ විශාල බැම්මක පිළිබඳ ප්‍රතිරාවයක් මේක තුලින් තියෙනවා. මේ කවිය මන් තෝරගන්න හේතුව උනේත් ඇත්තෙන්ම තාත්තලා රැට කුලි වැඩ ඉවර කරලා හුළුවත් අපත්තු කරගෙන ඒක වනවන තමයි එන්නේ. ඉඟුරු විස්කෝතු ටිකක් පත්‍ර කඩදාසියක ඔතාගෙන එන තාත්ත කෙනෙක්. ඒ වගේ තාත්තලා අදත් ඉන්නවා. ඉතින් මේ කවිය මන් තෝරගත්තේ එහෙම තාත්තලා තනි කරන්න එපයි කියන පණිවිඩෙත් අපේ પરම්පරාවට කියන්න. මිලන් කුන්දේරා කියන විදියට වචන වලින්ම විතරක් නෙවෙයි ශෛලියේ නවීනත්වේනොත් චරිත සහ හැඟීම් විස්තර කරන්න පුළුවන් කියන කාරණාව අපට මනාසේ පෙන්වා දුන් කිවිඳියක් අනුරාධා නිල්මිණි. ඇය මේ ශෛලියේ නවීනත්වයේ උදව් කරගෙන
අපට කෙටි චිත්‍රපටයක් පෙන්වනවා වගේ කවි පන්තියක් තිල කරනවා. ඒත් සිහිපත් කරමින් අපි යනවා 6 වෙනි කවිය 6 වෙනි ගීතය. රවුමක් ඇතුලේ ගතවන ජීවිතවලට ඒ වෘතාකාර ගෝලය ලෝකයක්. ඒත් ඒ රවුම කඩාගෙන පිටස්තර ලෝකයට ආපු කෙනෙකුට එය මහ විප්ලවයක්. සම්මත සීමා පරිදිය ඉක්මවා යන අය
අපේ ජීවිතවලදී අපිට අනන්තවත් හම්බ වෙනවා. එහෙම මිනිස්සුන්ට අපි කියනවා අමුතු මිනිස්සු විප්ලවකාරයෝ කියලා. කවියෝ කියන්නේම විප්ලවකාරයෝ. විප්ලවීය විදියට හිතන අය. ඉතින් මහාචාර්ය රාජ් සෝමදේව අපට තෝරා දෙන කවි මගේ ඇවිද ගිහින් තවත් එවැනි කවි විප්ලවකාරයෙක් හොයාගන්නට අවසර. ඔව් අජිර, මේ හත්වෙනි කවිය මම තෝරගත්තේ එක්තරා සිතවිල්ලක් උඩ. මොකද මම කල්පනා කරන දෙයක් තමයි, දැන් සමහර මේ අපේ ජීවිතේ අපි සිද්ධ වෙන දේවල් අපට පුරුද්දක් නෑ එහෙම මේ හුඟක් ගැඹුරින් හිතනද අපි නිකන් ආ ඒක වුණා නේද ඒක එහෙමයි කියලා යනවා. සමහර වෙලට සමහර අද්දකින් විඳින අපිටත් අර බාහිර සමාජයේ තියෙන නොයෙක් දේවල් වල කලබැගෑ නිසා සමහර දේවල් අමතක වෙලා යනවා. නමුත් ඊටාම කිට්ටුවෙන් බැලුවොත් අපි දන්නවනේ අපේ ජීවිතේ නොයෙක් වේදනාකාරී අවස්ථා තියෙනවානේ. ඒ නොයෙක් නොයෙක් ඒවා තියෙන එක එක්කෙනාට එක එක විදිහයි. දැන් මම දකින දෙයක් තමයි දීර්ඝ කාලයක් තිස්සේ එකට ජීවත් වෙච්ච ස්වාමියෙක් සහ බිරිඳක් එහෙම ජීවත් වුණාම ඒ දෙන්නා එක්කෙනෙක් කවුරු හරි මේ ලෝකේ අතහැරලා යන්න ඕනනේ. අපි දන්නේ නැහැ කවුද යන්නේ, බිරිඳද ස්වාමියාද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපි මම මේ එක පැත්තකින් මේක බලනවා. ස්වාමියෙක් එහෙම අතහැරලා ගියාම සමහර විට තරුණ කාලෙම වෙන්න පුළුවන්. සමහර විට තරුණ කාලෙම අතහැරලා ගියොත් එහෙම ඒක ලොකු ඛේද වාචකයක්. නමුත් ඒක යම් කිසි විදිහකට ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්. එහෙම වෙලා තියෙනවා සමාජයේ. අර මතකේ අමතක වෙනකොට වෙන තැනකට හිත ගිහිල්ලා ඒක නතර වෙලා ඒක ප්‍රතිපූර්ණේ වෙනවා. නමුත් අපි හිතමු වියපත් කාලයට ගිහිල්ලයි කියලා. ඒ වියපත් කාලයට ගිහිල්ලා බිරිඳකට සැමියෙක් අහිමි වුණාම ඒක සනාතන ධර්මයක් අපි පිළිගන්න ඕන දෙයක්. එතකොට මේ ඇතිවන හැඟීම, කාන්තාවකට ඇතිවන හැඟීම, ඒ කියන්නේ මහ විශාල නිකන් අර කළු කුහරයකට වැටුණා වගේ අර තිබිච්ච ආරක්ෂාව, තිබිච්ච ලව් ඇන්ඩ් කෙයා කියන එක, ආදරය සහ ආරක්ෂාව කියන දෙක ඒකම නැති වෙලා යනවා. ඒතර අපේ ජීවිතවල අපට හුඟක්ම දැනෙන දේ තමයි ওই දෙක නැති වෙන එක. ආදරයයි ආරක්ෂාවයි. ওই දෙක තමයි අපි කවුරුත් මේ ජීවිතේ ප්‍රාර්ථනා කරන දේවල්. ඉතින් ඔබට එහෙම තිබිලා වගිර ඔබට එහෙම නැති වුණොත් ආදරයයි ආරක්ෂාවයි කියන දේ අපි එකපාරට විශාල අගාධයකට වැටෙනවා. එතකොට මේ එහෙම වැටෙන එක ඉතින් වෙනවා. ඒක වෙනවා. ඉතින් අපි අපේ ආගම ධර්මය අනුව හිත මෙල්ල කරගෙන හිත හදාගෙන හිටියොත් ඒව තුරන් කරන්න පුළුවන්. ඉතින් ඒවට න්‍යාගම ධර්මයේ තියෙන මේ කවිය මම තෝරගත්ත කවිය මා බෙරින්දට පිළිතුරකි කියන කවි පන්තිය. එතකොට මේ කවියටත් තේමා වෙලා තියෙන ඒ වගේ දෙයක්. එතකොට මේ කවිය මම තෝරගත්තේ මම දැන් කියපු දේ කියන්න නෙමෙයි. මේ කවිය තුල තියෙනවා ඊට වැඩිය මහා විශාල භග්නාපේක්ෂාවක්, මහා විශාල හුදකලාවක්, මහා විශාල හිස් බවක් මේ කවිය තුල තියෙනවායි කියලා අපිට පේනවා. ඒක පේන්නේ කොහොමද? දැන් අපි විවාහ වෙනකොට කරන්නේ පෝරුවට නැගලා මේ මුදු මාරු කරනවා නේ. ඒ මුද්ද තමයි අපි එකට ඉන්නවා, අපේ බැඳීම මේ ඔක්කොම සංකේතවත් කරන එක දෙයක්ේ මුදු මාරු කිරීම. ඒ මුදු වලත් තියෙනවානේ සම්ප්‍රදායක්, මනාලිය මුද්ද ගේනවා, මනාලියට මනාලය ගේනවා. එහම චාරිත්‍රව මේවා චමත්කාරයයි සංස්කෘතියයි ඔක්කොමත් එක්ක තියෙනවා. දැන් අපි මේ කවියට යමුකෝ. දැන් මුද්ද තමයි මම නතර කරපු තැන. කවිය දිනිති දීපිකාගේ ආරුක්කු කවියක් යටට එන්න කියන කාව්‍ය සංග්‍රහයෙන් මම මේක උපුටා ගන්නේ. ශීර්ෂය මා බිරිඳට පිළිතුරකි. මේ ස්වාමියෙක් දෙන පිළිතුරක්. දුකක් නැහැ. එපා මට නමට බොරැල්ලේ කනත්තේ ඉඩක්. ඉස්කෝලේ ගාව වම් පැත්තේ මිනි පිට්ටනියේ වලලනවද? මේ කුණුකය මගුල් මුද්ද තියාගන්න ඉදිරියට ඕන වෙයි බඩවියත රැකගන්න. මේ කවිය හරි කෙටි කවියක් සරල පදවැලක්.
නමුත් මේක ඇතුලේ තියනවා මහ විශාල මේ අපේ අපේ ජීවිතවල පිළිබඳ මහ විශාල ඛේද වාචකයක් මම ඔබට කලින් කතාව නැවතුනේ මුද්දක් ඒක කියනකොට අපි කාටත් දිලිසෙන රත්තරන් මුද්දක් පෝරුවක් කුඩ ජයමංගල ගාථා ආ ඒ ඔක්කොම නෑසයන්ගේ ඔල්වරසන් එක තමයි මේ මුද්ද අපේ හිතට එන්නේ හැබැයි මේ මුද්ද නතර වෙන්නේ කොතනින්ද කවදා හරි දවසක පිරිමේකට කියන්න වෙයි මේ කුණු කය මගුල් මුද්ද තියාගන්න ඉදිරියට ඕන වෙයි බඩවියත රැකගන්න මොකද අන්තිමට මේ මතකය තමයි ඉතිරි ජීවිතේ ගෙවා ගන්න තිරින කළා දීලා යන්න පුළුවන් වෙන්නේ පිරිමේකට තමන්ගේ කාන්තාවට තිනිති දීපිකා වෙනස්ව හිතන්නට දැන් සම්මත කවියක් ඇයට ලියන්න තිබුණා හැබැයි සම්මත රූප ඇතුළෙම असम्मत कवि हंगीमक अयापट तिल कराई रौमे परधिय इकमे कवि कुने कवियनपट पेनपटांगे हत्या कवि हत्या गीत सुतु एंद कत वत्तु सुतु गहावागे नुंब तव मत सुतु एंद इन ऐ मने के मागे
අද කවි 10ට ගි 10ක් වැඩසටහනේ කවි තෝරන්නට අපිත් එක්ක ඉන්නේ මහාචාර්ය රාජ් සෝමදේව ප්‍රවීණ. එතුමන් කවි වලට ගේන අදහස් එක්ක මේ කවි ගලපන විදිය සමහර වෙලාවට අර එතුමන්ගේ අපි අද කතා කරන පර්යේෂණ පසුබිමේම කොටසක් වෙන්න නැති සමහර වෙලාවට කවි වල නොදකින්න පැති හොයාගෙන යන එක. අපි ගොඩක් වෙලාවට මේ සිතට ඉඩක් සීමාවක් හදලා දෙන්න උත්සාහ කරන්නේ නැහැ. හැබැයි අපි සීමාවක් හදලා දෙන්න උත්සාහ නොකරන නිසාම සමහර වෙලාවට අපිට පුළුවන් අහස්සේ මත වලාකුලක උනත් අවශ්‍ය නම් පාවෙන මොහොතක් හදාගන්න. කවියෝ එහෙම මොහොතවල් අපට හරිම ලස්සනට පරිස්සමෙන් වචන ඇතුලේ හදලා දෙනවා. අටවෙනි කවියේදී අපිට පුළුවන් තවත් ලස්සන තැනකට, ලස්සන ඉසව්වකට බොහොම ගැඹුරින් ගමන් කරන්න. එතකොට ඒ ලස්සන වෙනවද අවලස්සන වෙනවද කියලා ඔබටම තීරණය කරන්න පුළුවන්. වචන මම මේ කවි මේ මගේ අටවෙනි කවිය මම තෝරගත්තේ සාවිත්‍රී දිසානායක කියන කිවිඳියගේ අලිවැට කියන කාව්‍ය සංග්‍රහය. මේ කාව්‍ය මම කවි කියවන අතරතුර හැම කවියක් ගාවම හිත නතර වෙන්නේ නැහැ. නමුත් කොයිතරම් ඉක්මනින් කවි කියෙව්වත් සමහර කවි කියවනකොට ඒ කවිය ළඟ නතර වෙලා නැවත වරක් හැරිලා බලන්න අපිට හිතෙනවා. ওই පාර යනකොටත් එහෙමනේ හැම කෙනා දිහාම බලන්නේ නැහැ. නමුත් සමහර විට සමහර අය දැක්කම අපිට නතර වෙන්න හිතෙනවා, හැරිලා බලන්නත් හිතෙනවා. ඒ ඇයි කියලා අපි දන්නේ නැහැ. ඒක අපිට තේරෙන්නේ නැති දෙයක්. නමුත් අපි ඒක කරනවා. ඒකටත් හේතු ඇති. ඉතින් අපි ඒක පස්සේ කතා කරන්න ඕන දෙයක්. ඉතින් මේ සාවිත්‍රී දිසානායකගේ මේ කවි පන්තිය ගාව මම නතර වෙන්න හිතුනේ මේ කවියේ පන්තිය කියවුවට පස්සේ මේ පළවෙනි කවියයි දෙවෙනි කවියයි කියවෙනකොට කියනකොට මට කල්පනා වුණා එක්තරා විද්‍යාඥයෙක් කියපු දෙයක්. සුළුපට විද්‍යාඥයෙක් නෙමෙයි, ඇල්බර්ට් අයින්ස්ටයින් 20 වර්ෂයේ හිටපු අග්‍රගණ්‍ය ලෝකේ විද්‍යාඥයා, සාපේක්ෂතාවාදයේ ඉදිරිපත් කරපු අග්‍රගණ්‍ය බුද්ධිමතා. ඔහු කීවා මේ අපි ලෝකේ දකින දේවල් වල අපි දකින්නේ බාහිරය. හැබැයි බාහිරයට අමතරව ඒ සෑම දෙයකම අභ්‍යන්තරයකුත් තියෙනවා. අපි දකින බාහිරයම නම් අභ්‍යන්තරය ලෝකෙට විද්‍යාවක් අවශ්‍ය නැහැ කියලා. එහෙනම් අපි හැම වෙලාවෙම බාහිරය දිහා බලලා තමයි යම් නිගමන තීන්දුව තීරණ වලට එන්නේ. අපිට කොච්චර දැනුමක් තිබුණත් අභ්‍යන්තරය බලන්න ඕනේ කියලා නමුත් අපිට ඒක කල්පනා වෙන්නේ නැහැ. ඉතින් අයින්ස්ටයින් කිව්වා විද්‍යාවක් අවශ්‍ය වෙන්නේ මේ බාහිරයයි අභ්‍යන්තරයයි අතර තියෙන වෙනස අපිට තේරුම් කරලා පැහැදිලි කරලා දෙන්න. එතකොට මේ කවිය අපි හුඟක් දේවල් බාහිරයෙන් බලනවානේ. එතකොට අපි හොඳයි කියලා වැළඳ ගන්න දේවල් ඒ අපි දකින වෙලාවේ අපිට හොඳ වුණාට ඒ වගේ සැබෑ තත්වයේ තියෙන උදා වෙච්ච වෙලාවට ඒක එහෙම නෙමෙයි හැසිරෙන්නේ. ඒවෙන් අපි හරි තාඩන පීඩන වලට ලක් වෙනවා මානසිකව. අපි හොඳයි කියලා ගන්න දේවල් එහෙම හොඳයි නෙමෙයි කියලා අපිට දැනෙච්ච දවසේ. ඒ නිසා හැම වෙලාවෙම මේ ඩයලෙක්ටික මේ ද්වන්දාත්මක භාවය හැම දෙයක් තුළම තියෙනවා, මිනිස්සු තුළ තියෙනවා, ස්වභාව ධර්මයේ තුළ තිබෙනවා, හැම තැනකම අපිට තියෙනවා. හරි, අපි එහෙම ද්වන්දාත්මකව කියන්නත් උත්සාහ කරනවා. දැන් බලන්න උදේට අපිට නැගිට්ටම ජනේලෙන් 4ට විතර දීප්තිමත් තරුවක් අහසේ පේනවා. අපි ඒකට කියනවා පහන් තරුව කියලා. පහන් තරුව කියන එක අපි උපමාවට අරගමු. ඔබ මගේ ජීවිතේ පහන් තරුව කියලා කියනවා. ඒ සිකුරු තරුව. ඒ සිකුරු තරුවම ඒ ජනේලෙන්ම අපිට හවසටත් පේනවා දීප්තිමත්ව. එතකොට අපි කියනවා ඉරබටු තරුව කියලා. හැබැයි අපි කවදාකවත් කියන්නේ නැහැ ඔබ මගේ ජීවිතේ ඉරබටු තරුව කියලා. අපි කියන්නේ පහන් තරුව කියලා. ඒතර අපි එකම දේ දෙවිදිහකට දකින්න වෙලාවල් තියෙනවා. අපි දෙවිදිහකට ඒක අර්ථ දක්වනවා. මේ ලෝකේ මේ මේ සමාජයේ තියෙන දේවල් ඒ විදිහයි. නායකුට කිරි පෙව්වම ඔහුගේ විෂ නගිනවා. විෂ මෝරනවා. නායක කෑවමත් අපි පොවන්නේ කිරි විෂ බහින්ද. එකම දේ ද්විත්වාකාරයකට ක්‍රියා කරනවා. මේක අපිට වැටහෙන්නේ නැහැ සමාජයේ. ඒ නිසා අපි බොහෝ සිත් ඇවුල් වලටපත් වෙනවා. මේ ද්‍යාකාර ගතිය
තේරුම්ගන්න නැති වුණා. ඉතින් සාවිත්‍රී මේක බොහොම ලස්සනට කියනවා, හරි සරලයි. හරි සරල වුණාට මම මේ කවිය තෝරගත්තේ, මේකේ කාව්‍යාත්මක භාවයකුත් තියෙනවා, ඒ වගේම මේක ලස්සනට ගීතයකට පරිවර්තනය කරන්නත් පුළුවන් ගුණයක් මේකේ තියෙනවා. මම ඒ කවිය කියන්නම් අජිර. මේකේ ශීර්ෂය තමයි අහසකට පුළුවන්ද. නියං සායෙන් පෙළුණ මිහිගබට දිය දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. ඉරේ ගින්නෙන් දැවුන තුරු මතට මල් දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. ඉඩෝරෙන් ඉරිතැලුණු වැව් මතට වැහි දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. පුරන් වී වල් වැදුණු බිමට අස්වනු දුන්න අහසකට පුළුවන්ද මේ තරම් ගොරවන්න. සමහර වෙලාවට අදත් හෙටත් ඊයේත් බොහෝ දෙනා අඳුරු කාමරවල තමන්ගේ සයනේ ඉඳගෙන මේ අහසට මේ තරම් ගොරවන්න පුළුවන්ද කියලා තැවෙන්න ඇති, තැවෙයි ඉදිරියටත්. අලිවැට තමයි කාව්‍ය සංග්‍රහයේ නම. අලිවැටවල් තියෙන්නේ අලින්ට සීමා දාන්න. කවි වැටවල් තියෙන්නේ අපිට පැනලා ගිහිල්ලා තේරුම හොයාගන්න. ඉතින් අපි යමු අටවෙනි කවිය අටවෙනි ගීතය. නුඹ මෙතරම් රළුයයි
संदेश काव्य वलिन वही वहपू सिंहल काव्यावलियट आदर्श सपयुवे संस्कृत साहित्यन केला अपट अदहस नितर अहेन कोट अपट कालिदास महाकवियव अमतक करन्न बेरी तरन अपि एनवा नाममेनी कवियट महाचार्यतुमन तोरा देन वजिर कियपु देयेम मम्मे कवियट पूरिकावक सपयन्नं ओब संस्कृत साहित्य मतक करला किव अपि दन्नवा विशाल महा प्रतापवत कविये कालिदास मेघदूते रचना कला इवागेम ए आभासे अपट इतिहास काले पुराम तिबुणा अब दन्नवा सीगिरी कैटपत पौरे ए आभासे लियपु कवियक् तियेनो कालिदास मेघदूते लियन्ने वेहिवलावकट अत पणिविडयक् यवन्न ඉතින් අපේ සීගිරි කූටුගේ එකක් තියෙනවා වන්දිම් හිමිවලා තොගසින් ඇය නිවෙස්නට ඒ හිමිවන් පගා මලයුත දිවට නොහදව කිය කියයි. ඒ කියන්නේ මේ හිර වෙලා ඉන්න යක්ෂයෙක් කුවේරගේ ආලක මන්දාවේ වලාකුලක් දැකලා කියනවා අනේ මේ මම හිර වෙලා ඉන්නේ මේ පණිවිඩේ ගිහිලා මගේ භාර්යාවට කියන්නේ කියලා. ඉතින් ඒ ආභාෂය අපිට තිබුණා. නමුත් මම මේ ඔබ කාලිදාස මතක් කළෙත් මේ කවිය නිසාමයි කියලා මම දන්නවා. මේ කවියේ मातृकाव कालिदासट कियन वगनाम हवै मे कविय अभी देन्नम मे कथाकर संस्कृत साहित्येन पणिविडे गिनेन निमे करन्ने ए ऐतिहासिक साहित्यमय तेमाव अरगेन मे कालीन समाजे तिबेन यमकिसि अर्बुदयक् इताम निर्माणकशीली लेस प्रतिरूपणे करन्ट मे कविय उत्साह गन्नो मे कविय लियाति बेन्ने अभी दान्नो अभी मे कथाकरण कुमार हेट्टियारच्ची कविया माये मम मे कविय उपुटा गत्ते ओहुगे दूर्यंगहक्यट भद्रकल्पे गेवमि कियन काव्य संग्रहय मेघेन मेघेट तामत् दूत पणिविड गेनवा हेबै पणिविड कियन्नट पेर मेघ मगदिम वहिनवा अन्न एतकोट गेना पणिविड तोसे कडउड वेटेनवा दूत पणिविड वहि वतुरवि खानुपल्ले गलनवा यदा मानस विले वागेम नेलुम कोलबत्ति पेनवा अर कुएरट देवेनि नोवेना कुएरे ओमल कडनवा रामगिर पर्वते मुदुनेन ताम दाडिय गलनवा महा मेरट उस कोलंब बोडिंग उडिन मेकुलु दुवनवा अपित मेकुलु नतर करगेन ककिय नादुक कियनवा कालिदासव दन्न हिंदा मे कुलु दुख हनवा इतिन मे कुलु अपे दुख देन दूत मेहवर करनवा हेबै पणिविड देन्न कलियें अने मगदिम वहिनवा मे कविपंक्ति मन तोरगंड हेतु तमाय मन ओबट किवा वगे वजिर मे कविपंक्ति तियनवा मेके तेमाव मतुपिरिन कालिदास बव पेनुनाट मेघदूते बव पेनुनाट मेके अतुले महा विशाल उत्प्रासयक् तियनवा मे अद अपि भुक्ति विंदिन निरर्थक मुट मे पालन क्रमेगेन पणिविडया मेकुलित अभी हेम विलावेम वलाकुलट अपे पणिविडे केन अपे दुख हेबै मे दु वलाकुलट खवदाक्वात् गिहिल्ला अदाल तेनट पणिविडे कियागंड बै एक्को तोसेकडया कुडट वेटेनो वेटिला एक खानु पल्ले गलागेन यानो वलाकुलट अपि दुख कियनो अवुरुदु पहक् गत वेनो पहक् गत वेनकोट वलाकुल बिम वेटेनो अपे बलापोरुत्तु खानु पल्ले यानो समहर कालेट वलाकुल अवुरुदु देकेनुत् कडा वेटेनो तुनेनुत् कडा वेटेनो अवसाने वलाकुलुत् मोकद अपि प्रजातंत्रवादी समाजयक् ने इतिन प्रजातंत्रवादे यटते जनता नियोजितयो तमै यान्ने ए निसा कालिदास कियन नम तियन निसा अर वलाकुलु दुख अपे अहनो अहला अपे दुख अरन यानो वगे गिहिल्ला कोयारी तोसे कड़या कुड़ टकरमकट वेटिला खानु पल्लट गिहिल्ला यान इतें एत्तेम मे 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 कविय कोच्चर प्रतिभा संपन्नद कियनवा अपि मतकेट नगाले ओबैम मै पटंगत्ते कालिदासगे मेघदूतेन कथाव पटंगत्ते ईट पछि सीगिरि कुरुट्टु गीयट ऐविल्ला अवसानयेदी दैम तेरेनवा कुमार हेट्टियारच्चि कविय कोयितरम दक्ष अंदमट ऐतिहासिक विज्ञानयक् अरगेन मे वर्तमाने अपि भुक्ति विदिन खेदवाचके कोई तरह अपूर्वट मेक कियनोद अपि हेमदाम कले पहिं पहट
අපිත් මේ කුළු නතර කරගෙන කකියනා දුක කියනවා කාලිදාසව දන්න හින්දා ප්‍රජාතන්ත්‍රවාදය නිසා මේ කුළු දුක අහනවා ඉතින් මේ කුළු අපේ දුක දැන දූත මෙහෙවර කරනවා හැබැයි පණිවිඩ දෙන්න කලින් අනේ මගදීම වහිනවා අපි මේ මූණ දීලා තියෙන ඛේද වාචකය තමයි මේ වලාකුළු මගදීම වැහැලා දුරිබූත වෙලා යන්නේ දැන් මේගදූතය ආධාරං ගියත් ඒත් මගදී වහිනවා මගදී වහිනවා පණිවිඩේ ලැබෙන්නේ නැහැ මොකද මගදී අරගෙන සමහර වෙලාවට ඒ පණිවිඩේ කියලා කඩදාසියක් තියාවි එතකොට මේ ඒ කඩදාසිය තියන්නේ මොකටවත් නෙමෙයි මේගදූතී පණිවිඩය කියන්නේ ආවා කියන සාක්ෂිය පෙන්නන ආවා කියන මොකද කාලිදාස හින්දා අපේ පණිවිඩයත් අහනවා සාක්ෂියට ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ වගේම මේ සමහර වෙලාවට අර නිකන් කඩදාසිය විතරක් අරගෙන ගිහිල්ලා ඒ කඩදාසිය බාර දෙන තැනදී ලොකු උත්සවයකුත් තියනවා නම වෙනි කවි නම වෙනි ගීතය ගැන්ම සීනයක් ස
देव कथावल हरि लसन वेनस अमुतु कथा तीन विष्णु देवी अंट सरस्वती गंगा लक्ष्मी भार्याव तुंदने किटियकल कीनोने सर एहेम तुंदने किटियायिन पस्से मे त्रिकोणगत कथावल मोनवा वेनवद कियन एक अमुतुयेन कियन्न ओन्ने अपि यमु दहवेनि कविय दहवेनि कविय मम उपुटा गत्ते चलक प्रमुदित लुणु विलगे केन तरुण कवियागे अक्करे पत्तु अक्षर केन काव्य संग्रहय मे कवियत् हरिम उत्प्रास्य धनवन कवियक् सौंदर्यत् उत्प्रास्य समग सौंदर्यक् काव्योक्त्यक् हटियट मे कविय अगे करन्न पुलुवन् दैन् अपि सरस्वती किला किव्वहम अपि अकुरु केवान्ने सरस्वती मैनियन्ट नमस्कार करला अय विद्या सियलुम शास्त्र वलट अधिपति देवगण हटियटई अपि सलकन्ने यतकोट शास्त्रय विद्या ददाति विनयं विद्याव तमाय विनय हदन्ने इतर बुद्धरायन वहांसे बुद्धत्वयट पत्वेच्च वेलावेत किव्वे आलोको उदपादि विद्या उदपादि विद्यावाय पहल उने इतर मे शास्त्रय अधिपति सरस्वती देवी नमुत् मे कविये मोकक्द कियन्ने अपि कवि केवल इवरला ए कविये तियेन उत्प्रासय अपि गम्मु बलन्न मे कविये तिबेन वचन अपि पस्से गेन चुट्टक कथा करमु वजिर प्रभाश्वर उवनत प्रहर्ष संगवान किम प्रेमेन पराजित प्रेरित भाव अतिवम पद्मासना रूढ़व पद्मयक निकरुने रत्कर लद्यक एद्द नुब एतुन दनगस्सन वंदनावक अद्दर एत्तटम लद्यक एद्द नुब वंसें इहलगिय हंसयन वकुटुकर दिपामुल पाकर पेंसयक्वत लबुवेद ओब उकुलते हिंदगेन मुकुलुवत नतिवम एनुम्म एरएर निदिकिरण वीनावे ट्यून बहला एति दनटम वीना धारी आशाव दरागत निहंड वेन अतहर वेन देयक गनिन दैतट गेब्बर बरक विलसट मे सरस्वती शास्त्रीय देश मे उपहासे बेलन बेलीमा मे बलाने ऐ मे बलाने मे उपहासे मे सदे उपहासे लक्करे अपे मे रटे तीन अध्यापन क्रमेट मे रटे तीन मे विश्वविद्यालय द्वितीय वेंड पुलवांग मे प्राथमिक वेंड पुलवांग मे मे पेरलमावी अध्ययन के व्यक्ति मे ओकोट मत मे सदे उपहासे लक्करे थव दूरटा ओब ओय वेडक नति वीनाव दरागिन इन्ने ऐ ओयिंग मिदिला पेंसयक होयागन्न पुलुवन् वेडक यदेन्डे कियन एक तमयि मे कियन्ने ए कियन्ने अत्त वशयेन्म महा विशाल विवेचन ग्रन्थयक् लियला कियन्न ओन देयक् मे अपि भुक्ति विंदिन अपि मे इगन गन्न अपि मे अत्तदा बलन नोयकुत् नं वलिन् लोकु लोकु नं वलिन् लोकु लोकु कार्यांश लोकु लोकु डिपार्ट्मेन्तु वलिन् अपि करनवा प्रतिसंस्करण अर संस्करण मे सं नमुत् मे अध्यापने मे समाजीट वेडक बला मे कविया चामिल प्रमुद लुणु विलगे तरुण कविया मोनतरा अपूर्व आकार गण्य इता प्रबल रूपक सरस्वती ज्ञानेट अधिपति देवगण अरगेन ए देवगण तमय सदे उपहासीट लक्करण ए उपहासीट लक्करण मे कविया जीवत्न समाज संदर्भे तुल एनिस अपट पेनो मे वगे तरुण कवीन कोई तरह प्रबल विधिट मे रूपक गंड पुलवांद बलंड मे आख्यन उकुलते हिंदगेन मुकुलुवक नतिवम एनुम्म एरएर निदिकिरण वीनावे ट्यून बहला एति दरटम एके अन्ने ए परण क्रम दें यतावत करंड बे एव अयिं करंट ओन दें अपि एव ओक्कोम ट्यून बहला देन्ने दें इति अपि आपहु अलुतेन ट्यून करंड ओन मे इल्लन्ने वेनसक मे 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 कविय यमु वेला तियन्ने अपे शास्त्रोद्ग्रहणे करन ये मूलस्थान वन विश्वविद्यालय पासल एवागे तिबेन सोदापालु इताम अपुरु आकारेकट कविया मे वदन वलिन चित्रणे करला तियन सार्थक मिनिस्सु सार्थकत्वे इहलट पेमिनन विट अत्विंदिन अत्तक तियनवा ए तमयि विंदीमे असिरिय मं हितन्ने असिरिमत् विंदितेक् नोवि विंदनेन असिरिमत् तनत्तेक् वेन्न अवश्य करन
මග හසර අද කවි 10 හෙලිකල මහාචාර්ය රාජ් සෝමදේවයන්ට ස්තුතියි. කොම ස්තුතිය වගේර. අසිරිමත් කවි චාරිකාවක රැඳෙන්නට ඔබට තවත් දවසකට ආරාධනාපත් තබමින් අද සමාප්තිය හොයා ගන්නට උත්සාහ කරන්නේ ආනන්ද පද්මසිරි ප්‍රමුඛ කුරවි සංගීත කණ්ඩායම සංගීතය සැපයුවේ ඉන්දුනාත් නන්දසිංහගේ සංගීත අධ්‍යක්ෂණයේ විශාරද චතුර ගයන් ජයනිති සහ විශාරද පොන්සදා මියසේ ජයනිති ගී ගයන් ටික තුනේ 10 වෙනි කවියේ 10 වෙනි ගීතේ
හන්තාන අඩවියේ මෙදුරු කුළුණු සුදු සඳළු තලා පිස මේ ඉන්නේ ප්‍රේමයේ සුවඳ නොවේ හන්තාන අඩවියේ කුසුම වතුළු